දැන් මේ තා ඒ වගේ ප්‍රශ්න දක්වලා මේ ප්‍රශ්න ටික රූපේ පින බුද විනාක් විලක් ලෙසද වේදනාව දිය බුබුලක් ලෙසද සංඥාව විරිඟුවක් ලෙසද සංඛාරය කෙසෙල් කඩක් ලෙසද විඥානීය මායාවක් ලෙසද හඳුන්වන්නේ කුමක් නිසාද කියා පහදා දෙන්න කියලා මේ විග්‍රහ කරලා දෙන්න. දැන් මේක හොඳට තේරුම් ගන්න අවශ්‍ය කරන දෙයක්. මේ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය කියන මේ ගොඩවල් පහ හැදිලා තියෙන කෑලි. මේ රූප කෑලි, වේදනා කෑලි, සංඥා කෑලි, සංඛාර කෑලි, විඥාන කෑලි නම් මේවා මාත්‍ර. පොඩි පොඩි මාත්‍රයන්ගේ ස්වභාවය යම් යම් තැන්වල කැටි ගැහිලා ඒවෙන් හදගන්න ගොඩවල් තමයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ගොඩවල් හේවත් ස්කන්ධ කිව්වේ. ඉතින් මේ රූපස්කන්ධ වේදනා ස්කන්ධ කියන ඒවා අයින් වෙන්න නම් ඒ චන්දරාගයේ හේවත් එහි බැඳීම හක් වෙන්න ඕනේ. මේවා වටිනා දේවල්, ඇති දේවල්, හරයක් ඇති දේවල් කියලා හිතා ඉන්න තාක්කල් මේවෙන් ඉවත් වෙන්න හිතෙන්නේ නැහැ. රූපය වටිනවා. ඒක හරයක් ඇති දෙයක්. මෙහෙම අදහසක් එනවා නම් ඒ රූපයේ පිළිබඳව නිත්‍යයි, සුඛයි, අත්තයි කියන මේ අදහස් උනාක් එනවා. මේ රූපය හොඳ දෙයක් කියලා ආවට පස්සේ ඔහු දෘෂ්ටියක් ගොඩනගා ගන්නවා. අනේ මේ රූපය සදාකල් තිබුණා නම් කොච්චර හොඳද. මෙහෙම දෘෂ්ටියක් ගොඩනැගෙනවා. මොකක් නිසාද? ඒකට හේතුව රූපය හරි වටිනවා කියන අදහස ආවම අත්හරින්න කැමති නැහැ. ඔහුට හැඟීමක් එනවා. අනේ මේ බඳු රූපයක් නොනැසී පවතිනවා නම් මට කොච්චර කල් ජීවත් වෙන්න පුළුවන්ද? ඉවරයක් වෙන්නේ නැත්නම් කොච්චර හොඳද? මම මැරෙන්නේ නැත්නම් කොච්චර හොඳද? මට තව බොහෝ කල් ඉඳ තියනවා නම් කොච්චර හොඳද? මම කියන එකේ ආස්වාදයෙන් බැඳුනහම ඔය හැඟීමක් එනවා. එතන විවිධ වේදනා දැනෙනවා. මට හොඳ ආස්වාද ලබා ගන්න දැනීම පවතිනවා නම් කොච්චර හොඳද? ඒ දැනීම ලබා ඉන්න ක්‍රමයක් තියනවා නම් කොච්චර හොඳද? මේ මමනේ විඳින්නේ. ඒ මම කියන එකලා කොච්චර ඉන්න තියනවා දිගටම කොච්චර විද විද ඉන්න පුළුවන්ද? මේ මම කියලා එක්කෙනෙක් තමයි මේ විඳින්නේ කියලා දෘෂ්ටියක් ගන්න. ඒ දෘෂ්ටිය අරගෙන යා නිගමනයක් කරගන්නවා දෘෂ්ටියේ ඉඳලා. මේ වේදනාව විද විද ඉන්න තියනවා නම් මම කරගෙන මගේ කරගෙන ඉඳන් නම් කොච්චර හොඳද? මේ හොඳ ලස්සන හැඩරුව සංඥා තියෙනවා. ඒවත් තියෙනවා පිය ස්වභාවයක්, මధుර ස්වභාවයක්. එවන්දු අඥා සංඥාවට ප්‍රිය කරන නිසා අනි මම කියලා කෙනෙක් ඉන්නවා. මෙහෙම නිතර නිතර මේ සංඥා ඇඳුරු කරගෙන ආස්වාද විඳ විඳ ඉන්න පුළුවන්. එහෙම සංඥා දිගටම තියෙනවා නම් මම කියන කෙනෙකුත් ඉන්නවා නම් කොච්චර හොඳද? මෙහෙම දෘෂ්ටියක් ඇති වෙනවා. ඒතර මට මෙහෙම වැඩ කර කර ඉඳ තියෙනවා නම් හොඳ හොඳ ඒවා නිර්මාණය කරගෙන මට ඕන විදිහට යන්නේ ඉන්න, මට ඕන විදිහට කණ්ඩ බොන්න, මට ඕන විදිහට වැඩ කරන්න, මට ඕන විදිහට සෙල්ලම් කරන්න, මට ඕන විදිහට මේ කය ක්‍රියාත්මක කරන්න, මෙහෙම ක්‍රමයක් තියෙනවා නම් කොච්චර හොඳද? මට ඕන හැටි හිත හිතා, මට ඕන හැටි කටයුතු කරන්න, මට ඕන ඒවා කතා කර කර ඉඳ තියෙනවා නම් කොච්චර හොඳද? ඒක දිගටම තියෙනවා නම් වෙනසෙන්නේ නැතුව. එහෙම ක්‍රමයක් එහෙම කවුරුවා කියනවද නැත්නම් තියෙනවා කියලා. එහෙම තියෙනවා නම් හරි හොඳයි. දෘෂ්ටියක් එනවා තියෙනවා නම් හොඳයි කියලා. එහෙම ඉඳන් නම් කොච්චර හොඳද කියලා. ඉතින් මට මේ හිත හිත ඉඳ ඇත්නම් මේ හිතල බාධකයක් නැතුව හිතන හිතෙනවා හිත හිතා ඉඳවල හොඳට ඉතාලුල හිතක් තියෙනවා කොච්චර හොඳ. හැබැයි මම හිතනවා ඒ හිත මගේ. මෙන්න මෙහෙම කරගලා දෘෂ්ටිගත වෙනවා. මෙන්න මේවට කියනවා සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය. මේක එක ප්‍රඥාවක් වෙනවා පිළිසකට. අපි කොච්චර හිතුවත් ඒකව දන්න කවුරුවත් මලාට පස්සේ යනවා කියන ඕවා කියන අය වරු කතා. මොකද එහෙම කියනවා හේතුවක් හැදෙනවා. මලාට පස්සේ නැවත උපදක් තියනවා කියන තව කතාවක් කියනවා. ඒ සෙල්ලම් කරන්න බෑ. අයිතුකම් අසාධාරණයක් කළොත් යන්නේ අපායට. යන්නේ තිරිසන් ලෝකෙට, විදේස ලෝකෙට, නෙල්ලන් ඉරේට, අසුරනිකායට, සතරපාට යන්න වෙනවා. මොනවා? ඒක එහෙම නැත්නම් හොඳයි. තව පැත්තට දෘෂ්ටිය ගන්නවා. එහෙම එකක් නොතිබුණා නම් අපිට හිතුව හැටියට ආසාදී විදිහට හිටිය හැකි. ඕන අසාධාරණයක් කර. මන්නම් පිළිගන්නේ එහෙම කරන්න නැතුව ඇති. අර දෘෂ්ටියේ ඉඳ ගන්නවා නිගමනය. මෙන්න මේකෙදි වතු වෙනවා.
එහෙම එකක් නැහැ කියන්න කරුණ හොයනවා. උපතක් නැහැ කියන්න. එහෙම හිතලා මෙන්න මේ රූපේම තමයි ආත්මේ. මේ දැනෙන වේදනාව ඒකම තමයි ආත්මේ. ඒක කල්යاني එකක් කරුවත් යන එකක් නෙමෙයි. මැරෙනකම් විතරයි දිනන්නේ. මේ දැනෙන සංඥාව ඒකත් ආත්මයක් තමයි. හැබැයි සංඥාවමයි ආත්මේ. ඒ සංඥාව දිනේ මැරෙනකම් විතරයි. මේ වැඩ කරන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන් මැරෙනකම් විතරයි. ඒ සංඛාර ඔක්කොම ඊට පස්සේ නැහැ. මේ හිත දිනේ මැරෙනකම් විතරයි. ඊට පස්සේ නැහැ කියලා දෘෂ්ටියක් ගන්න. මේ දෘෂ්ටිය අරගෙන ඒ හින්දා ඕන බලු වැඩ කරවල. කවුරු මොනවා කිව්වා කවන්නේ. ආශ්‍රාන්ත ලැබෙලා නම් යමකින් ඕන වැඩ කරන නීච කකේ මිනිස්සු කියන්නේ ඔක්කොම බොරු. ඔවා නීච නැහැ. ඔවා හොඳයි. ආශ්‍රාන්ත ඉන්නාට ඉරිසියා කරන උන් තමයි ඔවා හොඳ නැහැ කියන්නේ. ඔහොම එක එක විදිහේ මත දීලා. උච්ඡේද වාදී මත දීලා. කාලා බීලා ඕන වැඩ කරලා ඉතින් ඉතාලා මරණින් ඉවරයි. ආත්මෙන් ඉවරයි. මෙන්න එක දෘෂ්ටියක්. මේ ආත්ම දෘෂ්ටියේ ඔකට කියනවා උච්ඡේද දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය කියන මේකේ එක කොටසක්. සක්කාය දිට්ඨියේ උච්ඡේද දෘෂ්ටියට අයිති කරෝ කියන්නේ. රූප ආත්මයයි වේදනා ආත්මයයි සංඥා ආත්මයයි සංකාර ආත්මයයි විඥාන ආත්මයයි කියන මේ පහරකින් උච්ඡේද දෘෂ්ටිය ගොඩනගන. අන්ත දෙකේ එකක්. අනිකට්ටිය කියන ඔය කතාව හරියන්නේ නැහැ. ආත්මයක් තියෙනවා. ඒ මම කියන්නේ ආත්මේ. ඒ මම කියන්නේ ඒ ආත්මයේ ඔය රූපේ නෙමෙයි. ඔය වේදනාව සංඥාව සංකාරිත විඥානිත් නෙමෙයි. ඔය ආත්මය ඇතුලේ තමයි ඔක්කොම තියෙන්නේ. රූපේ තියෙන්නේ ආත්මය ඇතුලේ. වේදනාව තියෙන්නේ ආත්මය ඇතුලේ. සංඥාව තියෙන්නේ සංකාර තියෙන්නේ විඥාන ඔක්කොම තියෙන්නේ මේ ආත්මය තමයි ඔක්කොම කරන්නේ. ආත්මය විනාශ කරන්න බැහැ කාටවත්. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඇතුලේ තියෙන්නේ. ඔය ආදි වශයෙන් ගන්න දෘෂ්ටි දියෙන. හැබැයි ආත්මය ඕවා තුල ජීවත් වෙනවා. ඒක ඕවා ආත්මය තුල ජීවත් වෙනවා. ආත්මය ඇතුලේ රූපේ තියෙන්නේ. රූපය ඇතුලේ ආත්මය තියෙන්නේ. මෙන්න මේ වගේ දෘෂ්ටි තව හතරක් ගන්න. ආත්මය කියන කල්ලාන්න විඳ විනාශ කරන්න බෑ. ඒක හරි සාරයි. ඒක තමයි මේ හතර විඳින්නේ. පංචකාම ආස්වාදයෙන් විඳින්නේ ආත්මය තියෙන හිඳයි. කොච්චර හොඳද? සාරත්වයෙන් යුක්තයි. මේක විනාශ වෙන්නේ සදාකාලිකයි. කය පරිණාම වුණාට ඒක අවිපරිණාමිකෙන් අවිපරිණාමිකත්වයෙන් යුක්තයි. මෙන්න මෙහෙම ගන්නවා දෘෂ්ටිය. ඒකද කියනවා සාස්වතවාදී. සාස්වත දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටියෙන් උච්ඡේදවාදීන් හැදිනවා. සාස්වත දෘෂ්ටිය සාස්වතවාදීන් හැදිනාම ඕක විග්‍රහ වෙලා 62ක් අවිද්‍යාවේ වාද දෘෂ්ටි බිහි වෙනවා. මෙන්න මේ ටිකෙන් ඇත්ත දැකලා පස්සේ ආත්මය කියන එකක් තියෙන්නේ නැහැ. ඔය කොයි අතර කියන්නේ? ටික කාලයක් තියෙනවෝ, මුගක් කාලයක් තියෙනවෝ, මොකද ආත්මය කියන්නේ? ආත්මය කියන එක විමර්ශනය කරපුවාම ආත්මයක් කියනවා කියලා ගත්තාම තමයි ඇති නැති කතාවල වහින්නේ. ආත්මය ඇද්ද ආත්මය නැද්ද කියන කතාව ප්‍රශ්න ඔක්කොම එන්නේ. මොකද්ද කියන ආත්මය? එහෙම එකක් තියනද හොයලා බලන්න ඕන. බලනකොට ආත්මය ඇත ආත්මය නැද්ද කියන දෙකට ගන්න හේතුඵල ධර්මතාවියක් තියෙනවා. එහෙනම් ආත්ම කතාව මොකද්ද? සාරත්වයේ අයිපරිණාමිකත්වයේ සදාතනිකත්වයේ මෙන්න මේ කාරණා තුළ මුල් කරගෙන තමයි ආත්ම කියන දෘෂ්ටියේ හිත වැදගත්තේ. ওই ටික බලාපොරොත්තුනේ ආස්වාදීනේ වැඳලාගෙන තියෙන අදහස නිසායි. මෙන්න මේ කාරණා ටික තමයි මෙතන සිද්ධ වෙන්නේ. ওই පහ මුල් කරගෙන ආත්මයයි ওই පහයි එක තියෙන සම්බන්ධතාවය කියන ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය ගන්නවා. ඒ මොකද ගන්නෙ? මේ මම කියන සංඥාව ගොඩ නැගුණි කොහොමද කියලා දකින්න බැරි නිසා මේක විග්‍රහ කරලා බැලුවිනා ඔය පහෙන් අහක මම සංඥාවේ යමක් තිබුණාද කියලා. තිබුණායි කියලා හිතාගෙන තමයි ආත්මය කියලා ගන්න දෘෂ්ටිය ගොඩනගාගත්තේ. දැන් මේක විග්‍රහ කරලා බලන්න ඕනේ. ඔය රූපයක් ආත්මය වෙනවද? වේදනාව සංඥාව සංකාරයක් විඥානයක් ආත්මය වෙනවද? ඕකෙන් තොරම යවකින් ආත්මයක් පනවන්න එකක් තියෙනවද? බුද්ධහම නොන්නටි හොයන්න ඕනේ. රූපී ආත්මයක්ද? වේදනාව සංඥාව සංකාර විඥාන කියන මේ ටිකේ ආත්මයක් තියෙනවද? ආත්මයක් කියන එකක් හා සම්බන්ධද? ඕකෙන් තොරව තවත් ආත්මයක් පනවන්න යමක් තිබුණාද? ආත්මය කියලා හිතාගෙන මම කියලා හිතපු යම් කිසි සංඥාවක් තිබුණා නම් ඒක මොකට අයිතිද? ඒක ගොඩ නැගෙන්නේ මොකක් නිසාද? එහෙම එකක් හැංගෙන්න හේතුව මොකද්ද කියලා?
ධර්මානුකූලව විග්‍රහ කරලා හේතුඵල න්‍යායයෙන් බලන්න පටිච්චසමුප්පන්නව වෙන ක්‍රියාවලිය. මෙන්න මේ ක්‍රියාදාමයේ බලාගෙන යනකොට පේන්න පටන් ගන්නවා රූපේ ස්වභාවය. මේ රූපය කියන්නේ මොකද්ද? මේ රූපය උදා වෙන එක කොහොමද උදා වෙන්නේ? මේ රූපය නිරෝධ වෙන එක කොහොමද නිරෝධ වෙන්නේ? වේදනාව හේතුවකින් උදා වෙන එක කොහොමද උදා වෙන්නේ? මොනවැන්ද උදා වෙන්නේ? ඒක නිරෝධ වෙන එක කොහොමද නිරෝධ වෙන්නේ? සංඥාව කියන්නේ උදා වෙන එක හේතුවකින්. ඒ හේතු මොනවද? ඒක නිරෝධ වෙනවා කොහොමද නිරෝධ වෙන්නේ? සංඛාර කියනවා උදා වෙනවා. ඒක නිරෝධ වෙනවා කොහොමද උදා වෙන්නේ? කොහොමද නිරෝධ වෙන්නේ? විඥාන කියලා යමක් උදා වෙනවා. ඒක නිරෝධ වෙනවා කොහොමද උදා වෙන්නේ? නිරෝධ වෙන්නේ. ඔබ දැනගන්නකොට දැනගන්න ඕනේ ඉතිසෙල. උදා වෙන හැටි නිරෝධ වෙන හැටි තේරුම් ගලවින්න ඕනේ. ඊට පස්සේ ඔය කන්නේ ඉන්නේ. උදා වෙන හැටි කොහොමද නිරෝධ වෙන හැටි කොහොමද බලන්නේ? උදා වෙන්නේ නිරෝධ වෙන මේ දෙකේ සිද්ධිය හොයන්න ඕනේ. කොතන කොතන මේක වෙනවද කියලා. අන්න ඒක දැනගන්න කොට තමයි උදා වීමයි නිරෝධ වීමයි දකින්නේ. එකින් එක වෙනස දකින්න ඕනේ. වෙනස් වෙනස් රූපාකාර. මේ වෙනස් වෙනස් රූපාකාරය මොන මොන හේතුන්ගෙන් හටගන්නවද වෙනවද කියලා. හටගන්න හේතු ටික බලන් ඉච්චෙල්ලා. රූපය කියන්නේ එකාකාර දෙයක්ද? එහෙම නැත්නම් විවිධාකාරද? එකම සම්මතයකින් පනවන්න පුළුවන් වෙනස් නොවෙන දෙයක්ද? විවිධ සම්මත වලින් පනවන්න පුළුවන් අවස්ථා සම්පින්දනයක්ද? මොකද්ද කියලා ඉස්සෙල්ලා හොයලා බලන්න ඕනේ. වේදනාව කියලා කියන්නේ එකාකාර දෙයක්ද? කොහොම ගොඩ නැගෙන දෙයක්ද කියලා බලනකොට එකාකාර දෙයක්ද විවිධාකාර දෙයක්ද කියලා ඉස්සෙල්ලා දැකලා තියෙන්න ඕනේ. ඒතකොට දකින්නවා නම් විවිධාකාර දෙයක් කියලා. එහෙනම් ඒ විවිධාකාර දෙයක් නම් ඒ ආකාරයේ මොහොතේ ගොඩ නැගින්නේ කොහොමද? ගෙවිල යන්නේ කොහොමද? මෙන්න මේක දකින්න ඕනේ ඊළඟට. උද්‍යාවිඥානි දකින්න ඕනේ උතෙන්දී. කේනත් තේන අනිත්‍ය. කුමන අර්ථයෙන්ද අනිත්‍ය කියන්නේ? උප්පාද වාය තේන අනිත්‍ය. ඔන්නේ උද්‍යාවි දකින්න අර්ථයෙන් අනිත්‍ය කියනවා. මෙන්න මේක අනිත්‍ය දකින්න ඕනේ. ඒතර අනිත්‍ය දකින්න. අනිත්‍ය දැකලා වැඩි හරි. අවසේ මූල ධර්මයේ දැක්කා. මූල ලක්ෂණේ දැක්කා ලෝකයේ ඇත්ත ඇති. ඇති ආකාරي ලක්ෂණ. ලෝකේ ත්‍රිලක්ෂණයෙන් පළවෙනි වැදගත්ම ලක්ෂණේ දැක්කා ලෝකේ ඇති. ඔය ටික දැක්කෝ. ඇති උනා නැති උනා ඇති උනා නැති උනාට මේක එහෙම දකින්නේ නැහැ. අන්න ඇති උනා නැති උනා කියන්නේ ඉතින් මේ රූපේ වෙන ක්‍රියාවලිය දකින්න ඕනේ. එහෙනම් මොකද්ද මේ රූපේ කිව්වේ? අපිට ඉස්සෙල්ලා මේ ස්කන්ධ පහෙන් මේ මම කියන දේ නම් මගේ කියන දේ ඉතලා මම කියන දේ නම් ගොඩ ගැහිච්ච මේ ස්කන්ධ පහයි මේ ඉතලා බලන්න. මේක බලාගත්තාම අනිකවා යන්සාරින් බැලිය හැකි. එහෙමයි මූලික ක්‍රමී. එහෙනම් මම කියන දේ තියෙන මේ රූපේ මොකද්ද? මේ මම කියන දේ දකින්නේ මස්ලේ කයක් පේනවා. ඇත් කන් නාස් දිව කය ඔක්කොම දින මස්ලේ සහිත ඇට මෙතු සහිත මේ කයක් තියෙනවා. කේස් ලොග් නියදා සම්මාස්තාව ඇට ඇට වඳුරු වක් වඩු හද මාස් මේ ආදි වශයෙන් එකින් එක 32ක් කෑලි වලින් ගොඩ ගැහිලා තියෙනවා කියලා වෙන්නු මේ රූපේ ඇති. මෙන්න මේක නෙදි මේ මම කියපේකේ පේන තියෙන රූපේ. දැන් මේ ටික ඉස්සෙල්ලා අරගෙන බලනවා. අරන් බලලා හිටන් මොකද කරන්නේ? දැන් මේක ආත්මයක් තියනවාද? ආත්මයක්ද? ආත්මයක් වෙන්න පුළුවන්ද? පරිශනාවක් කරනවා. මේ පරිශනාවේ කරවිතුමයි. බෞද්ධත්වයේ තුල ධර්ම අවබෝධය ලබා ගන්න මේ පරිශනාවේ කරන්න ඕනේ. අහලා දැනගෙන සුතමේ ඥානය අරගෙන හිතලා තේරුම් ගලන් චිත්තාමේ ඥානෙන් භාවනාවට නගලා සුතමේ ප්‍රඥා චිත්තාමේ ප්‍රඥා භාවනා ප්‍රඥා පූර්ණ කරගන්න ඕනේ. එතකොට තමයි ඇත්ත පේන්න පටන් ගන්න. දැන් ඉතින් මේ මම කිව්වේ කොයි රූපෙද? දැන් මේක ආත්මයක් නම් ආත්මයක ලක්ෂණ තියෙන්න ඕනේ මේකේ. මොකද්ද මේ ආත්ම කියලා පනවන සම්මතය? සදාතනිකත්වයේ, අවිපරිණාමිකත්වයේ, සාරත්වයේ. ওই ටික නැත්නම් යම් තැනක ආත්ම කියලා ගන්න එකක් නැහැ. ආත්ම කියලා නිගමනය කියලා ওই ටික තියනවා කියලා නිගමනය උල. ওই දෘෂ්ටි. දැන් බලනවා. උපතරපත් වුණා. උපදින ඉස්සෙල්ලා මේ කය තිබුණාද? මව් කුසේ උපදින ඉස්සෙල්ලා මේ කයක මුල තිබුණේත් නැහැ. මේ කය කොහෙද මව් කුසේ තිබුණේ? මේක මේ කෙස් පැහිලා, ලොම් හැයිලා, ඇඟ උස් මහත් වෙලා බල පිළලා තිබුණා. මේක බලකේ කොහෙද තිබුණේ? බල ඇතුලේ මේ බොහොම
ලේ කැටි පොඩි කිරි දරුවා කියන පොඩි දරුවෙක්ගේ කිරි කැටි කයක් බිහුනේ එහෙම එකක් තිබිලා. එහෙනම් ඒකයි මේකයි දෙකක්. ඒකයි පොඩි ලදරුයි. මේකයි ගොර හැටි ඇහිලා දැන් මහත් වෙලා උස් මහත් වෙලා ඉන්නේ. එහෙනම් වෙනස් වෙනවනේ. පැහැදිලිව පේනනේ පොඩි එහෙමද? ඒකාකාරක වයක් කොහොමද සදා අවිපරිණාමිකත් යන්නේ පරිණාමය. විපරිණාමයටපත් වෙන්නේ නැති එකක් නම් මේක විපරිණාමයටපත් වෙනවා. එහෙනම් ආත්මයක් පැනවීමල ගත්ත එකක් ඉවරයි. හදාගත්ත මොහොතේම දැන් ඒකාකාරව වෙනස් නොවී තියෙනවා. ඒ තමා කැමති අවස්ථාවකටපත් වෙලා ඉතේ පවතිනවා. ඒ රූපයේ අවිපරිණාමිකත්වයේ යුක්තා කියලා ගන්න පුළුවන්. කවදාවත් යම් මොහොතකට සත්‍යයටපත් වුණාට පස්සේ සදාතනික වෙනස් වෙන්නේ නැත්නම් ඒක තමයි සදාතනික වෙනවනම් සදාතනිකයි අයිපරිණාමිකයි කියයි ඒකේ යම් කිසි සුඛයක් සාරාත්යක් හොදක් වෙනක් දෙනවා නම් අරකක් නොදී එහෙනම් සාරාත්යයි එහෙම එකක් නම් ආත්මයි දැන් ආත්මයි කියලා අරන් තියෙන එක ඇත්තද දෘෂ්ටියද නැත්නම් සත්‍යයද නැද්ද කියලා බලන්න බොරුවක්ද කරන්න කියලා බලන්න දැන් බලන පරිස්සමෙන් මේ කරන්නේ එහෙනම් පේනවා උපතේ පටන් ගෙන මහලි වෙලා මැරෙන තාක් මොහොතක්වත් මේ රූපේ එකාකාරව පවතින්නේ නැහැ. ඒ වාගේ මම කොච්චර කැමති වුණත් මගේ කැමැත්තක් කැමැත්තක් බලාගෙන අකමැත්තක් බලාගෙන නෙමෙයි. මේ ශරීරයේ මේ වෙනස් වීම වෙන්නේ. මම කොච්චර මෙහෙම වේවා මෙහෙම වේවා මෙහෙම නොවේවා කිව්වට ඒ මගේ බලාපොරොත්තුවක් අදහසක් හෝ මගේ අදිච්ඡානයක් හෝ මොන එකක්වත් මේකින් මට ඕනේ විදිහට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. යම් දාසක උපන් දරුවා නම් ඒකෙන් වැඩෙන කාලෙදි වැඩෙනවා විවිධාක්තයෙන් පත් වෙනකොට විදත්තෙන් පත් වෙනවා මෝරනකොට මෝරනවා මැදි තරුණ වෙිට තරුණ වෙනවා නවත්තන්න බෑ කොච්චර ඉන්න ඕන මේ තරුණ වෙ ඉන්න ඕන කිව්වත් මැදි වයසට පත් වෙනා නවත්තන්න බෑ ඔක්කොම ඇඟ රැලි වැටෙනවා ගමල රැලි වැටෙනවා කෙස් පැහැෙනවා ලෝමි දෙනවා එතකොට අතපය ඇකිලෙනවා දුර්වල වෙනවා ඉන්ද්‍රියන් දුර්වල වෙනවා ඇස් පේන නැති වෙනවා කන් ඇහෙන නැති වෙනවා කොච්චර කැමැතිනම් නවත්තන්න බෑ ඕම ගිහිල්ලා ගිහිල්ලා කොන්ද පොදු ගහනවා යාගන්න ඒ ගන්න බැරි වෙනවා ඉදියෙන් හැරෙවි කී යන්න හරි වෙනවා එහෙමත් බැරි වෙනවා පැත්ත වැටෙනවා මැරෙනවා එහෙනම් කෝ කැමතිද එහෙනම් සමන් කැමති ආකාරයට මේ වැසි පරිණාමයටපත් වෙන්නේ කැමති යකි මේ බලන්න නැතුව විපරිණාමයේපත් වෙවි නැසලා යනවා එහෙනම් අවිපරිණාමිකත්වය බලාපොරොත්තු වෙන මේ රූපේ එහෙම එකක් මේකේ නැහැ එහෙනම් කොයිද සාරත්වය කො ලැබිච්ච සාරත්වය මොකක්ද හම්බුනේ මේ රූපේ උපන්දාපසම් මෙච්චරකල් පැවැත්තුවා ලැබිත සාරත්වේ මොකක්ද දැන් මෙතෙන් නම් මරණය දක්වා යනවා නවත්තන්න බැහැ ලැබෙන සාරත්වේ මොකක්ද දැන් තියෙන සාරත්වේ මොකක්ද මම හරි හොරයි හිතයිනම් දෘෂ්ටිය විලා වෙන මොකද තියෙන්නේ මේ රූපේ මොනව සාරත්වයක් ගන්න එකක් නැහැ දැන් මේ මොහොතේ ඉන්න බලන්න මේක යහට කරන්න බෑ මෙහාට කරන්න බෑ අර හිඟක්කමයි මෙහිඟක්කමයි ඔළුව කිලින් තියාගන්න බෑ උසයි ඉන්න ඕනේ උසාහය කීරියක් තියෙන කඳ කිලින් තියාගෙන ඉන්න ඕනේ කැක්කම ඉවරයක් නැහැ එහාට මෙහාට හැරෙනවා ඉවරයක් නැහැ මේකේ දාඩිය දානවා තෙල් කුණු වැක් කෙරිනවා ගඳ ගන්නවා එහාට මෙහාට එනවා බඩේ අමාරි තදවීමක් හිරවීමක් සත්වීමක් මේවෙන් කරදර දිදීන නිසා මේකේ මොකද සාරත්වයක් තියෙන්නේ දැන් සාරත්වයක්වත් නැහැ මෙච්චර කල් කිව්වා මොකද හම්බෙච්ච සාරත්වය දුකට ප්‍රතිකාරම කර කර කාලේ කිවිගේ එනවා මිසක් කරන්න තියෙන තරම් බෝධනවා සුද්ධ කරනවා කණ්ඩ දෙනවා පිපාසය එනවා බොණ්ඩ දෙනවා බඩි කිනිනවා කණ්ඩ දෙනවා ලෙඩ හැදෙනවා බීච් කරනවා ගඳ ගන්නවා හොදනවා සුද්ධ කරනවා ඕවා කර කර විහෙත වෙමි එනවා මිසක් බර උස්සගෙන ඉන්නවා කියලා වරක් නැතුව මොකක්ද හම් වෙච්ච සාරත්වය හිතා ඉන්නවා හරි සාරය වටිනවා කියන දෘෂ්ටිය විලක් වෙන මොකද බොරුව මිසක් අන්න අවිද්‍යාවෙන් පෙනු මහපු එක පිට පටන් ගන්නවා විද්‍යානුකූලව ධර්මානුකූලව මිනී කරනකොට මෙන්න ධර්ම ආවර්ජනේ මෙන්න වල නැහැටි බලවට මොකද එන්නේ සාරත්වය අසාරත්වය බවටපත් වෙලා අවිපරිණාමිකත්වය ඇහිදී විපරිණාමිය බව දැක්කා සදාතනිකයි කියලා හිතේ තාවකාලිකයි මොහොතයි මොහොතක්වත් එකාකාර නැහැ කියලා දැක්කා දැකලා පස්සේ දෘෂ්ටිය ඉවරයි මන දෘෂ්ටියද ආත්ම දෘෂ්ටිය එහෙනම් කොහොමද දකින්නේ උපමාව මොකද්ද අපි දකින්න අපේන විදා වක්කලක් ළඟට ගිහිල්ලා බලා ඉනකොට ඒනා දීපුබුළු ඇවිදිලා ওই බඳ රොල්ලත් එක්කලා ඇවිදිලා විදිලා විදිලා ගිහිලා ඉන්නට කෙරෙවුන සස් වෙලා නැස් වෙලා ඉතින් පුංචි පුංචි වෙන බුබුළු ඇති වෙන ගුලියා දැන් ඔය ගඟ ගලනකොට එහෙම බොර බියත් එක්කලා එනා වෙන බුබුළු ගුලි වක්කලක් ළඟට ගිහිලා වල්නට කුඹරක වැඩ කරන ඒ කාලේ බුදුරන් වහන්සේ දුන්නේ
හොඳ ලස්සන දකින්න පුළුවන් පහසු උපමා. කුඹුරු වැලකන විල් වැලකන මිනිස්සියා වෙන්නකොට ඌ ඇති වෙන්නා වූ හොන් බොර කුණු වලින් අර වතුරට වැදිලා හිටන් ඔක්කොම බුබුලි ඇදිලා ගුලි ගැහිලා පෙන ගුලි ඇදිලා තනින් තන දිනා කාටවත් දකින්න පුළුවන් පුජිරාමෙන්ද ලොකු අයට කාටවත්. ගෝවිතකරෙන් ජීවත් වෙච්ච සමාජයේ දුර හොඳ අත්දැකීමක් පෙන ගුලි දකින්න. ඉතින් මේවා දකින්නවා. දැක්කහම පෙන පිළු ඉතින් අපි අපර කියන පෙන පිටා. දැන් පෙන පිටේ මොනවද තියෙන්නේ හරියට? අරගෙන පොඩ්ඩක් කෝටු කැල්ලක් අරගෙන බලනවා. පෙන පිට තියෙනවා. මේ පෙන පිට ගුලි ගහලා තියෙනවා වල්නකොට චිරිචිරි ගාලා කන ලං කරලා බැලුව. මොකද? ඒකේ තියෙන්නේ පුංචි පුංචි පොඩි බුබුලු. වායු බුබුලු වලින් පිටලා තියෙනවා මඩ රොල්ලත් එක්ක. එනම් මේ කුණු මඩ වලින් කුණු වෙච්ච වල් වෙච්ච මඩ වලින් හැදලා තියෙන මඩ රොල්ලක් පිම්බිලා තියෙනවා. ඇතුලේ වායු බුබුලු පිහිටා. ඒවා චිරිචිරි ගාලා කොච්චර හදි එකින් එක යටි ගෑස් හැදි හැදි වාගි මතුවේවි බුබුලු දදා එනවා උඩින් මිදි මිදි යනවා. මේ මේකක් නෙමෙයි හොඳ ඇහැල බැලුව සිමින්තිර පරිස්සම් කරලා වෙන බුබුලක් දිය. ඔහොම එක තමයි මේ පෙර තිබෙන පෙන පිටු. මගේ රූපෙත් ඔයගෙ නේද? බලනවා. මේක හැදිලා තියෙන්නේ කොහමද? ඒක හැදුනේ කොහමද? අර වතුරත් එක්ක ගලාගෙන ගියේ. අර වතුරේ බාහිරලා තිබෙච්ච බොර කුණු රොළු. ඕවා කොහොම එකතු වෙලා? ඒවා එකට හැදිලා ඉතින් එක ගුලි ගහිලා ගුලි ගහිලා. ඒකෙන් හටගෙන මේ පෙන බුබුල හදාගත්තා වාගේ. මගේ තියෙන අවගේ වතුර බාරා හරියට වක්කල මාරක කුණුහඩු අලයි යන අර කුඹුරේ තියෙන ඇල පාරවල් වලින් ගිහිලා ඉතින් ඔක්කොම ගිහලා වක්කටද ගිහිලා වැක්කේරිලා ගිහිලා වැක්කේරිලා යන වතුර පාරවල් තියෙනවා මේකෙත් තියෙනවා ඒ જાතිය වක්කඩවල් ඒ જાතිය තිබෙන අර කුණු වතුර යන ඇල පාරවල් වල පාරවල් ඔක්කොම කටේ ඉඳන්මටන් ගෙන බලවැලින් ගිහිලා අදෝ මාර්ගයෙන් පිට වෙලා යනවා ඕකේ ගිහිලා මොනවද යන්නේ උරාගත්තේ ඒවා තමයි ඕජස් කිය කිය ගිහිල්ලා අර කුණු මඩ පල් වඩ ගහගෙන යනවා වගේ එළපාරවල් දිගේ තැන් තැන් යනවා ගිහිල්ලා ওই තැන් තැන් එක්කෝක් වෙලා මස්ලි ඇටලහර හැටි හැටි මේ ඔක්කොම කය කියලා හැදිලා තියෙනවා මේක ඇතුළ කොච්චර හරි මොකද එන්නේ බුබුලු මතුවේවි එනවා මතුවෙනවා බිනි බිනි යනවා ඉතින් අපි කියනවා ඔන්න ඇතුළ දාඩිය දාලා කුණු තෙල් කුණු පිට කරනවා කියලා ඉතින් ඇතුළේ මොකද එන්නේ හැදි හැටි අපිට පේන්නේ නැති වැත්තක් තියෙනවා ප්‍රඥාවෙන් බලගුවාම ඥානීයට ගෝචරයි මේ නිකක් ඉන්නවා කියලා හැදෙන මේ පේන්නේ බුද්ධි ගෝචරයි ඇතුලේ හැදෙන මේ සෛලකී කී එකේවත් විලා ඔය බිනි බිනි යනවා හැදි හැදි එනවා අර දිය බුබුලත් එකයි මේකත් එකයි හැදුනේත් ඔහමයි කිවිල යන්නේත් එහෙමයි දිය බුබුලේ අවසානයේ හරයක් නැතුව ඒක දිය වෙලා ගෙල්ලා යනවා වගේ මේකත් කුණු වෙලා හිටන් මැල්ලා කෙට වෙලා යනවා මොකුත් ඉතුරු කරන්නේ නැහැ දිය බුබුලයි කයයි දෙක මේක රූපේ වෙන පිටක් වගේ උපමා කියලා දකින්නවා වේදනා කියන්නේ මොනවද සැප වේදනාවට හේතු වෙන ස්පර්ශයක් ආපු වෙලාවට සැප වේදනාවක් දැනෙනවා මිසක් විනි විලාවක දැනෙනවද වේදනාව කියන්නේ මොකද්ද සදාතනිකද දැන් වේදනාව සදාතනික එකක්ද නැද්ද කියලා බලන්නේ අවිපරිණාමිකත් එන් යුත් එකද වේදනාව කියන්නේ සාරත්වයක් තියෙනවද එහෙනම් ආත්මද එහෙම එකක් මේ වේදනාව කියන එකේ තියෙනවද වේදනාව ලකින්න ඕනේ මොකද්ද වේදනා කියන්නේ දැනෙනවා මොනවද දැනෙන්නේ සැප දැනෙනවා සැප වේදනා කියනවා දුක දැනෙනවා දුක් වේදනා කියනවා මධ්‍යස්ථව දැනෙනවා උපේක්ෂා වේදනා කියනවා ඔය විදිහට තමයි වේදනා කියා දැනෙන්නේ දැන් කොහොමද දැනෙන්නේ නිකන් දැනෙනවද වේදනාව එහෙනම් වේදනා කියලා ඉස්සර ඉඳන් එකක් තිබුණේ නැහැ සදාතනික එක වේදනාව කියන්නේ හේතුවක් නිසා ගොඩ නැගිලා වෙනස එකක් නිසා සදාතනිකත්වයක් ඇති ඒකේ වේදනාව කියන්නේ වේදනාවේ හේතුවක ඵලයක් මොකද්ද? පස්සපත්‍ය වේදනා. ස්පර්ශයකින් වේදනාවක් එන්නේ මොනවද වේදනා? සංස්පර්ශයක් කරගත්තොත් ඒක සංස්පර්ශයෙන් ජනිත වෙනවා. මොනවා සංස්පර්ශ විලාද වෙන්නේ? ඇහැ තියෙනවා. මනවලන ජාතිය රූපයක් අරමුණු වෙනවා. චක්කු විඥානයක් පහළ වෙනවා. එදියේ ඒතුලාලා පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් ස්පර්ශයක් එනවා එකතු වෙලා. ඒ ස්පර්ශයෙන් ජයිත වෙනවා. මට ලස්සන එකක් පේනවා කියන වේදනාවක් දැනෙනවා ලස්සනයි කියයි මනාවක්. අන්න මනවලන රූප වේදනාව දැනෙච්ච හැටි. පේනවා නරක එකක්. අනිත්‍යය ප්‍රියයි. දුක වේදනාවක් එනවා. අනිවට ඇහැර දකින්න විච දෙක හැටි. මේ මේවා දකින්න වුණානි. අත පෙන්නන්න බැහැ. දකින්නකොට මම යකානක් කිව්වා. අර හිවි හිතේ වැදගිනකොට විවිධාකාරයෙන් කියලා මොකද මේ කියන්නේ දුක් වේදනා සාමාන්‍ය දෙයක් දකින්න සාමාන්‍ය ලෝකයක් නෙමෙයි මොනවාද මට ගන්න තියෙන්නේ
පේනවා ටික ඉතර මොනවාද ආවේ දැන් වේදනා ඒකක් දැනෙනවා උපේක්ෂා ඔය තුනේ ඒවා ඒකට අනුගුණ උස්පර්ශයෙන් යම් කිසි රූපයක් ඇද්ද ඒ රූපේ යම් ස්වභාවයක් ඇද්ද ඒක ස්පර්ශ වෙන දාට ඒ ස්පර්ශයේ ප්‍රතිඵලයක් වශයෙන් වේදනාවක් හට ගන්නවා මිසක් වෙන මොකද වේදනාව ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයක් ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයක් හටගන්නේ එකට මම හිතා ඉන්නවා මේක සදාතනිකයක් මේක සාරත්ත්‍ය යුත් එකක් මේක අවිපරිණාමී යුත්යි කියලා එහෙනම් මගේ මුලාවෙන් ගත්ත අදහමක් මිසක් ඒ ආත්ම දෘෂ්ටියේ මේ වේදනාව කියන්නේ මේ එකක් ඇති විලා විදිල යන එක ස්පර්ශයකින් ඇති වෙනවා ඒ ස්පර්ශයෙන් වෙන විදිල යනවා ආයි ස්පර්ශයකින් ඇති වෙනවා ආයි ස්පර්ශයෙන් වෙන විදිල යනවා ඔයර සද්ද ස්පර්ශයක් එනවා සද්ද වේදනාවක් එනවා ඒක සද්දය කිව්වා සද්ද දැනෙනවා කිව්වා ඒක ප්‍රිය භාවයෙන් આવත් මේක සද්දයක් කිව්වා අපේ භාවයෙන් આવත් අමේක සද්දයක් කිව්වා සාමාන්‍ය මැදේ සාවත් ඒක සවායක සාමාන්‍ය සද්දයක් කිව්වා ගන්ධයක් එනවා එනකන් ගන්ධ වේදනාවක් දැනෙන්නේ එනකොට ස්පර්ශයෙන් ස්පර්ශයෙන් ගන්ධ වේදනාවක් ආවා නැහි ගන්ධයක් ස්පර්ශය ඒකයි ඒක හේතුව ඒ හේතුවේ ඵලයක් වශයෙන් ස්පර්ශ වේදනාවක් දැනුණා ඒක ගන්ධයේ මිහිරිනම් සුව වේදනාවක් ආවා අනිහිරිනම් දුර්ගන්ධනම් නරක වේදනාවක් දුක් වේදනාවක් මධ්‍යස්ථන සාමාන්‍ය වේදනාවක් මධ්‍යස්ථන නාහේ දිගයි නහරියා දිවල මොන හරි ආහාරයක් ගතයි ඉස්සයි ප්‍රියයි හොඳයි ආව සුඛ වේදනාවක් ස්පර්ශ වෙනකොට ස්පර්ශ නොනම ඒක නෑ සැර දෙයක් ආව කටුක දෙයක් ආව තිත්ත දෙයක් ආව අනිත්‍ය වේදනාවක් ඒක දුකයි මධ්‍යස්ථ දෙයක් ආව ඒක සාමාන්‍ය උපේක්ෂායි නන මධ්‍යස්ථයි ඔය තුන් ආකාරයෙන් නිකන් හටගත්තේ නෑ අනුකූල ස්පර්ශයක් ආවම දිවසාව ස්පර්ශයේ අනුකූලව ඒ වේදනාව දැනුන හේතුවේ ඵලයේ උච්චරයි. ඒ ස්පර්ශයෙන් එකක් විතරයි ඒ වේදනාව. ඒකේ උනාට ඒක ඉවරයි. එහෙනම් මේක කොහේ සාරත්‍ය සදාතනිකත්වයක් හෝ එන සාර නැත්නම් අවිපරිණාමිකත්වය. එහෙනම් මේක යාත්‍යක් නැහැ. කායික ස්පර්ශයක් එනකොට කායික වේදනාවක් දැනෙන. ඒක සුව නම් සුව වේදනාවක්. දුක නම් දුක් වේදනාවක්. මධ්‍යස්ථ නම් මධ්‍යස්ථ වේදනාවක්. ස්පර්ශයක් එනකොට වේදනාවක් ආවිද නිකන් වේදනාවක් ගොඩ දෙගින්නේ. එන වේදනාවේ යමක් ගොඩ නැගුණා නම් ස්පර්ශයක ඵලයක් ඒ මොහොතේ. එන වෙන එකක් කොහේ තව ස්පර්ශ කියලා තියෙනවා. හිතට අරමුණක් එන්නොත් අරමුණක් එනොත් හිත වෙනගිනවා. ඒතොර දැනෙනවා. ප්‍රියමනාප අරමුණක් ආවොත් සුවහිතක් දැනෙනවා. අනිත් අපේ විදිහ අරමුණක් ආවොත් දුක් හිතක් දැනෙනවා. සාමාන්‍ය අරමුණක් ආවොත් මධ්‍යස්ථ හිතක් පහළ වෙනවා. සුඛ විදප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා අරමුණක් එන ගාලේ හිතක් පහළලා ගොඩ නැගිලා එනවා මිස හිත කොහෙද නිකන් පහළ වෙන්නේ. අරමුණක් නැන හිතක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් මොකද දෙයක්? වේදනා දකින්නකොට සංඥා පහළ වෙන්නේ තෝයක් කළා. ඒකත් හේතු ඵලෙමයි. ඔය ක්‍රමයේ තමයි. සංඛාර කියලා ගොඩනගනවා. මොනවද? යමක් යමක් හිතෙන් කියනවනම් කියන වෙලාවට කාය සංඛාර වචී සංඛාර ගොඩ නැගෙන්නේ. කිව්වේ නැත්නම් ගොඩ නැගෙන්නේ නැහැ. කරන වෙලාවට කාය සංඛාර ගොඩ නැගෙනවා. නොකරන වෙලාවට නෑ. හිතන වෙලාවට මනෝ සංඛාර ගොඩ නැගෙනවා. නොහිතන වෙලාවට නෑ. ඉන්න කොහෙද සදාතනිකත්වය? ඔය සාරත්වයක් තියෙන ලැබු සාරත්වේ මොකද්ද? මෙච්චර කල් හිතුවා. මෙච්චර කල් කිව්වා මෙච්චර කල් කොලා විවිධ දේවල්. මොකද හම්බෙච්ච එක? මොකද දැනෙන්නේ? දැනෙති ලෝකය අරින් තවල් හිතනවා කියනවා කරනවා මිස වෙන මොකද කරලා තියෙන්නේ? දකින්න. එන සංකාර වල සාරත්වෙකුත් නැහැ. සදාතනිකත්වයේ යම් බුද්ධයක් ඉන්නේ නැහැ. අවිපරිණාමයක් ඇතිහට ගත්ත වෙනස් වෙන්න වෙන්න ආවදීකින් හදගත සංකාරයකුත් නැහැ. එහෙනම් කොහේක ආත්මය? ඒකත් දකින්න. එන ඔය ටික අරමුණු කරන කරන ගානේ මතුවේ හිතක් ඇත්නම්. අරමුණක් නැගෙනකොට හිතක් ගොඩ නැගෙනවා විතර. අරමුණක් නැත්නම් හිතක් කියලා ගොඩ නැගෙන එකක් කොහෙද තියෙන්නේ? හැම හිතක්ම අරමුණක ප්‍රතිඵලයක්. හිත විලක් හිතනකොට අරමුණක් එන්නේ. අරමුණක් නැනම් හිතක් ගොඩ නැගෙන්නේ. අරමුණක් එනවා. අරමුණක් නැගෙන හැටන් මනසට ධර්මයක් අරමුණු වෙනකොට ගොඩ නැගෙනවා මනෝවිඤ්ඤාණය. කර්ම ශක්තියෙන් මනස ගොඩ නැගෙනවා. නොමනේ ඉන්ද්‍රිය ගොඩ නැගෙනවා. අරමුණ ගිරද දෙනවා අරමුණ ස්පර්ශ වෙනකොට මනෝ විඥානයක් ගොඩනගෙන ඕකට හිත කිව්වම දැක් නැහැ මොකක්ද තව හිත කිව්ව මෙන්න මේක දකින්නකොට එහෙනම් හිත කියලා අපි හිතා ඉන්න જાති එකක් නෙවෙයි කොච්චර දුර ඉඳන් ආවා පේනවා කියලා කිව්වත් හිත කියන්නේ මොහොතක් පාසා අරමුණක් අරමුණක් එන ගානේ දැනීම් මාත්‍රයක් මතු වෙනවා අරමුණු වැල නොකඩි එනකොට දැනීම් මාත්‍ර වැල නොකඩි මතු වෙනවා ওই දැනීම් මාත්‍ර හැලට මම එහෙ කියන සංඥාවක් ඇති කරගෙන ඉන්නවා මිස වෙන මොකේද මම ඉසිතී මම යන සංඥාව ඔය හදගත්ත චිත්ත පරම්පරාවයි අනාදී පටන්ගෙන ඒකේ වැල නොකැඩි ඉන්නා චිත්ත පරම්පරාවක් දැකලා ඕකට තියාගත්ත දෘෂ්ටිය මිස වෙන මොකේද මගේ කිදී මම කියන්නේ කොතනද ආත්මයක් ගැටයක් කොහෙද තිබුණේ
දැන් මම කියන දෘෂ්ටියයි ඔන්නේ මායාව රැවටිලා මිසක් ආත්මයක කොහෙද මම කියන එකක් තිබුණා දැන් කාම මම යන දෘෂ්ටියකි ආත්මය යන දෘෂ්ටියකි අවිද්‍යාව වෙනිගමනේකි අදහස එනවා ආලෝක ආත්ම දෘෂ්ටිය වෙලයි සංකාය දෘෂ්ටිය වෙලයි මෙන්න මෙතෙන්ද වත් වෙනකොට මොකද වෙන්නේ රූපේ වේදනාව සංඥා සංකාර විඥාන කියන්නේ ඇති හේතුවකින් ඇති වෙන හේතු නැත්නම් නැති එකක් හේතු නැත්නම් නැහැ हेतु हेतु पड़ संभूता हेतु रूपकी वेदना की आने संज्ञा की संकार की आने विज्ञान की आने हेतु प्रत्येक पहाल विने का हेतु बंगना पहाल विन मिन्न मेम न्यायधार मैं क्रियात्मक धर्मता स्वभाव रूपकी वेदना की आने संज्ञा संकार विज्ञान की आने मिन्न मेकिन कारनाटिक तेरु मेरगत्ता ඒ තේරුම් ගන්නකොට මොකද වෙන්නේ අන්න යාට ඊළඟ අවස්ථාවක් එනවා මොනවද ඇති වෙන්නේ හේතු නැති වෙන්නේ මොන හේතුවක් වුණාම හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙනවනම් හේතු නිරෝධී නැති වෙනවනම් නිරෝධ වෙනවනම් මොනවද හේතු ඇති වෙන හේතු මොනවද නැති වෙන හේතු උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි उदय भी दखिने मनस्लाक्ष दखी के तेन अनीच उपवाद तेन अनीच अनीच दखी दौड़ता है अनीच देखा उदय भी दखीन उदय भी दखीन मेकि विस्कार भाग उड़न की नहरी दाखीन गिवी नहरी दाखीन उड़न उड़ने की नहरी दाखीन बोले नगे नहरी देखा बुकाते गोले लगुनी दुख गोले लगुना इसका भाग पथी किया दाखीन ඒ ගොඩනැගුණ හේතුවක් ඇද්ද? ඒක දුකේ හේතුවයි කියලා දකින්නවා. ගොඩ නොනැගීමක් ඇද්ද? ඉස්කන්ධ පහ නැමින් දුකේ කෙලවරයි කියලා දකින්නවා. ගොඩ නොගැනෙන්නේ මොකද කරන්න ඕනි? ඒ ගොඩ ගැනීම නැගෙන්න ආව හේතුව නිරෝධ කළ යුතුයි කියලා දකින්නවා. එතකොට ගොඩ නැගීම නිරෝධයි කියලා දකින්නවා. දුකේ අවසානේ දුකේ කෙලවර කියලා දකින්නවා. සතර අනිත්‍ය දකින්නවා. ඔන්න දකින්න ක්‍රමය. එහෙනම් අනිත්‍ය දැක්ක කෙනා හේවත් උද්‍යව්‍යය දැක්ක කෙනා චතුරාර්ය සත්‍ය දැක නිවන් දකින්නවා. दर्शन ज्ञाने पहल करना सोवामीना इना कह दखीन खे नट्टेन अनीच्या उत्पाद वायटेन अनीच्या अन्न अनीच दखीन डोले उत्पाद वाय दखीन डोले हर सी उत्पाद दखीन ज्ञाने वाय दखीन ज्ञाने की उदय हुए ज्ञाने ओके इंडोने अतिना अतिना की हरियाण ने कहो मुझे उपदीन उपदीन क्रमवेदी अभिधान लोतरा उद्रा नहांसी किया दुर्नपति तेरी ये उन्हांसी देश नगर धर्मी तेरूंगा कीटवासी तेरी नीसा मेके एक बार साहबरूपाले लोगी उद्या भी दखिंद अनीच दखिंद मेका अनीच लक्ष नहीं दखिंद लोतरा उद्रोगे पहालविंद होने नत्ता मेके दखिन्न है उन्हांसी मे दखिन दहाम विग्रह देना ඒ තුලින් ඕන දකින්ද එහෙනම් කොහොමද පහළ වෙන්නේ රූප පහළ වෙන ක්‍රමයක් තියෙනවා අවිජ්ජා සමුදය රූප සමුදය මෙන්න බුදුන් වහන්සේ දැකලා අපිට තේරුම් ගන්න දුන්න ක්‍රමයක් අවිජ්ජා සමුදයෙන් රූප සමුදේ වේ මේ රූපය ගොඩනගෙන මුල් වෙච්ච එක ක්‍රමයක් මේ රූපය හරි වටිනවායි නිත්‍යයි සුඛයි අත්තයි කියන කාරය අවිද්‍යාව කිව්වේ ඔය දෘෂ්ටියට දැන් අපි දැක්කා මේක නිත්‍යයි සුඛයි අත්‍යයි කියලා ගන්න එකක් මේක තියනවාද කියලා බලනකොට ආත්ම වශයෙන් ගන්න එකක් මේක නෑ කියලා දැක්කම නිත්‍ය වශයෙන් නිත්‍යයි කියලා ගන්න එකක් තියනවාද කියලා බලන ක්‍රමයක් දුන්නා දැන් මේ ක්‍රමයේ ඉතලා බලාගෙන යන්න ඕනේ බලනකොට තමයි මේක වැටහෙන්න පටන් ගන්න මොකද්ද අවිද්‍යාව නිසා මේක හට ගන්නවා කියනකොට ඒ අවිද්‍යාවේ ස්වභාවය මොකද්ද एक विग्रह जनगंड अविद्यावे स्वभाव अभी दखीन निच्चाई सुखाई अत्ता दृष्टि अविद्याव किया अनिच्चाई सुखाई अनाता दखी विद्या अविद्यावे दखीमे का विद्यावे दखीमे का अविद्यावे दखीम निच्चाई सुखाई अत्ता दृष्टिया विद्यावे दखीम अनिच्चाई दुख अनता ज्ञान
මෙන්න මේ දකින් යථාර්ථයෙන් දකින්නකොට දැක්ක දැක්කේ නැති කෙනා නිත්‍යයි සුඛයි අත්තයි කියන අවිද්‍යාවේ දෘෂ්ටියේ පිහිටනවා. මොකද මේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා වෙන්නේ අන්න ඒක විග්‍රහ කරගන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ මොකද කිව්වේ කියන එක මේක දැනගන්නකොට අපි නිගමනය කරගන්න ඕනේ කුමක පිහිටලාද අපි මේක නිත්‍යයි සුඛයි අත්තයි කියන මේ දෘෂ්ටිය ගන්න කියලා. මේක දකින්න ඕනේ. නිසි කියන වචනයක් තියෙනවා. අනිසිද නිසිද? නිත්‍ය කියන්නේ ස්ථිරද නැද්ද කියලා අරගෙන හයිද මේක තවත් අපල පටලවා තියෙනවා. දැන් අනිත්‍ය දැනගන්න උට අපිට ක්‍රමයක් වෙන්නවා. අනිත්‍ය දැනගන්න නම් උද්‍යාවේ දකින්න ඕනේ. හටගන්න හැටි හටගන්න හේතුව දකින්න ඕනේ. නැති කිරීම සහ නැති කරන ක්‍රමයේ දකින්න ඕනේ. එතකොටයි උද්‍යාවේ දකින්න. යන්තනේ උද්‍යාවේ දකින්නවාද? එදින චතුරාර්ය සත්‍යය දකින්නවා. චතුරාර්ය සත්‍යය යන්තනේ දැක්කද? එතන උද්‍යාවේ දැක්කා. ඥානෙ පහළ වුණා. දැන් මේක දකින්නකොට කොහොමද දකින්නේ? අපි ඉතලා කෙටියෙන් හොයා ගන්නවා. මේ කියන ආව නිත්‍යයි සුඛයි අත්‍යයි කියලා දකින්නේ ඇත්ත වැරදියා කල්පයෙන් දකින්නවා. ඇත්ත දකින්නේ ඇත්ත වෙනුවට දකින්නේ අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා. විපර්යාසී විපල්ලාස කියලා කියනවා අපට. දුක්ඛ දෙයක් සුඛයි කියලා දකින්නවා. මුලාවක් නිසා. විපර්යාසීකින් දකින්නේ අනත්ත දෙයක් අත්තයි කියලා දකිනවා. සාරවත්ය දකිනවා. විපර්යාසී මෙන්න මේ විදිහට දකින්නට මොකද වෙන්නේ? අවිද්‍යාවේ නිගමනය ඇති වෙනවා. ඒ නිසා මොකද ගන්න නිගමනේ? අවිද්‍යාවේ නිගමනයක් තියෙනවා. හරි වටිනවා. සාරයි. සාරදේ සුඛයි. ඒවා පරිහරණයට සුදුසුයි. මෙන්න ගන්න අදහස්. පරිහරණයට සුදුසුයි කියන එක තමයි නිත්‍යද අනිත්‍යද අනුව නිත්‍යයි කියු. සුදුසුයි. පරිහරණය මොකක් නිසාද? සුව නිසා. සාර නිසා. සුවයි සාරයි කියන්නේ අවිද්‍යාවේ දෘෂ්ටිය. ඒ නිසා ගන්නවා නිසි සුදුසුයි කිය. ඒක තමයි නිත්‍යයි කියුවේ. නිසි. ඇත්ත මොකද්ද? ඔය සාරයි සුදුසුයි කියලා ගන්න ඒවා. ඒවා ස්වභාවයේ වළනකොට ඒවා ස්වභාවයේ වළනකොට ඒවා හොයලා බලන්න ඕනේ මේ කියන ලක්ෂණ තියෙනවද? ඒ ලක්ෂණ හොයලා බලනකොට පේනවා. මොකද්ද? සාගද අසාරද කියන බලාගෙන යනකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් පත් වෙන ප්‍රතිඵලය නම් ඒවා ලබා දෙන්නේ. ඒවා ස්වභාවයේ ඒකනම් අපි මොනවද අපි මේ තුලින් ගන්න තියෙන්නේ සුදුසුයි කියලා. එහෙනම් හැම જાතියකම අවසානයේ වළනකොට යම් જાතියක් ප්‍රියකරා නම් මනාපයි හොඳයි කියලා ගත්තා නම් ওই කියන්නේ නිත්‍යයි සුඛයි කියලා ගත්තා නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් විරදීලා කෙලවර කරනවා මිසක් අපේ බලාපොරොත්තු ඉෂ්ට කළා හිටන් සදාත්මික පවතින එකක් නැහැ. මෙන්න මේක තේරුම් ගත්තහම බලනවා. එහෙනම් එවදු යම් කිසි જાතියක් හෝ එවලු જાතියක් ගොඩනගෙන යම් ක්‍රමවේදයක් තිබුණා නම් ඒ සියල්ලම නුසුසුසුයි. අනිසි. අනිසි නිසා අනිත්‍යයි. මෙන්න අනිත්‍ය කියන එක දකින්න හැටි. එහෙනම් මොකද ජරාවක් නැති ව්‍යාධියක් ශෝකයක් පරිදේවයක් දුකක් දුම්ලක උපායාදයක් යම් තැනක නැද්ද? එතන ලෝකේ නැහැ. ලෝකෝත්තරයි. ලෝකේ යම් තැනක නැද්ද? එතන ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් පරිදේවයක් දුකක් දුම්ලක උපායාසයක් නැහැ. එහෙනම් සුදුසු. එහෙනම් නිසි. එහෙනම් කුමද නිත්‍ය? නිවන නිත්‍යයි නිසි. ලෝකේ අනිත්‍යයි අනිසි. මෙන්න ඇත්ත දකින්න ඕනේ. ලෝකේ අනිසි මොකක් නිසාද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුභායාස ප්‍රතිඵල ඒ වශයෙන් උදා කරලා දෙනවා මිසක් වෙන බලාපොරොත්තු ඇසීම දෙන එකක් නෙවෙයි රවට්ටනවා මිසක්. එහෙනම් කොහරි හරයක් නැහැ. ඔන්න අනිසි දැක්කා. අනිසි දේ දුකයි කියලා දැක්කා. දුක දේ අසාරයි කියලා දැක්කා. අසාර නිසා දුක නිසා අනිසි කියලා නියමුවා කියලා. අනිසි බව දැක්කේ දුක නිසා අසාර නිසාමයි. එහෙනම් මේ තුනම එක සම්පින්නනේට ලකින අතිලක්ෂණේ. එක හිතෙන් දකින්නවා අනිසි බව දකින්නවා දුක බව දකින්නවා අසාර බව දකින්නවා. ඕකල කිව්වා අනිත්‍යයි දුක්ඛයි අනත්තයි.
මෙන්න ලෝකේ ලක්ෂණේ. දැන් මේක විද්‍යාවේ නිගමනේ. මෙන්න මේ නිගමනේ එන්න ඕනේ. මේ නිගමනේ මෙතෙන්ට ආවනම් මොකද වෙන්නේ? මෙන්න දකින්න එක දෙයක්. මෙහෙම වන්නා මේ ලෝකය තුල. එහෙනම් මෙබඳු වන්නා වූ රූපියක්ද ඉපදුනේ. අනිහි දෙයක්මයි. දුකක්මයි. අසාර දෙයක්මයි රූපය කියලා ඉපදුනේ. මේකේ ආත්මයක් නැහැ. ආත්මය ගන්න එකක් ඒකේ නැහැ. වේදනා කියලා යමක් ගොඩ නැගුණා නම් සංඥා සංකාර විඥාන කියලා යමක් ගොඩ නැගුණා නම් ඔය හේකවත් ආත්මයක් තිබුණේ නැහැ සමන්තව වැටුණා. පරිේශණය කළා. ඊට පස්සේ දැන් ගත්තා මොකද්ද? නිසි දෙයක් ඔය අතරේ නැහැ. සැපයි කියලා ගන්න වටිනා දෙයක් තිබුණේ නැහැ. සාරයි කියලා ගන්න එකක් තිබුණේ නැහැ. මොකද යන ස්වභාවය. ඔය අහම අනිසි දුක්ඛ සහගතයි අසාරයි. මෙන්න මේ කියන ලක්ෂණ ටික දැක්කහම විද්‍යා ඥානෙ පහළ වෙනවා. පහළනහම අපි එකක් දකිනවා. එහෙනම් අපිට එක දෙයක් එනවා. අනිසින දුක්ඛ සහගත අසාරණ. දැන් අපිට මේවා ඕන නැදේ පාද. අන්න ඊළඟට එන වැදගත් ප්‍රශ්නයක්. එහෙනම් රූපයෙන් වැඩක් නැහැ, වේදනාවෙන් වැඩක් නැහැ, සංඥාවෙන් වැඩක් නැහැ, සංකාරයෙන් වැඩක් නැහැ, විඥානයෙන් වැඩක් නැහැ. දැන් තමයි යෝනකම තියෙන්නේ. මේක අත්හැරලා දාන්න ඕනේ. මේකේ වාක් ඇලි වෙන්න ඕනේ. මේක යම් තැනක නැද්ද? එතන නිවුණාද නැතුණාද කියන ඉදහ. මෙන්න නිවීමේ ප්‍රතිඵලය, නිවනේ ප්‍රතිඵලය. එහෙනම් මේක ලබා ගන්න මොකද කරන්න ඕනේ? යම් හේතුවක් නිසා රූප ගොඩ නැගෙනවද? වේදනා සංඥා සංකාර විඥාන ගොඩ නැගෙනවද? ඔන්න ඔය හේතුව හොයා ගන්න ඕනේ. ගොඩ නැගෙන හේතුව උදේ වෙන හේතුව. ඔන්න ඔක හොයලා ඉතින් ඔක වැය වෙන්නේ මොකෙන්ද? ඒ හේතු නැති වෙන අය කියලා ඇති වෙන්නේ. නිරෝධ කරන්න ඒක කරන්න හොයන්න ඕනේ. යම්කිසි සමුදේ ධම්මා යම්කිසි සමුදේ ධර්මයක් ඇද්ද මෙන්න සමුදේ මෙන්න මෙයා උදා වෙන හැටි මොකද කරන්න ඕනේ සම්බන්ත නිරෝධ ධම්මන්ති මෙන්න මේ ටික නිරෝධ කරන්න ඕනේ ඒවා නිරෝධ කළ යුතු ධර්ම මෙන්න මේක ඉස්සෙල්ලා දකින්න අනුවණින් සෝවාන් ඵලයටපත් වෙනකොට හටගත සියල්ල විනාශ වෙනවා කියලා කෙටි අර්ථයක් මේකේ දීලා තියෙනවා ඒකල හරි ගැඹුරුයි යම් ධර්මයක් සමුදේ වෙනවාද කොමන හේතුවකින්ද සමුදේ වෙන්නේ කියලා හොයලා අන්නේක නිරෝධ කළා ධම්ම දුකෙන් නිදහස් බව වෙන දැනගෙන ඔන්න ඒ සමුදේ වෙන හේතුලින් නිරෝධ කරගුවාම දුකෙන් නිදහස් ඔන්න ඒ ප්‍රමේවිදී දැක්කගෙන හල කියනවා යම් කිච්චි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම තියෙන ඥාය ධර්මී දැක්කා යම් ධර්මයක් හටගන්නේ ඒක නැති වෙලා යනවා කියලා කෙටි අර්ථයක් ඔබට දිනව කොහනවා ඔච්චර ගැඹුරු වැදගත් අර්ථයක් දැන් මොකද කරන්නේ මේ උදේ හා වැය දකින්න වගේ ඥානය ඕකයි. අනිත්‍ය දැක්කා. එන අනිත්‍ය දකින්න මොකද කරන්න කිව්වේ? 25 ලක්ෂණයකින් උදේ දකින්න මේ පංචස්කන්ධයේ පිළිවඳ. අන්න ඒකක් තමයි කිව්වේ. අවිජ්ජා සමුදය, රූප සමුදය. තව එකක් තියෙනවා. තණ්හා සමුදය, අරූප සමුදය. මෙන්න උදේ වෙන්නේ නැහැ. රූපෝ ගාවේ නැහැ. කම්ම සමුදය, රූප සමුදය. ආහාර සමුදය, රූප සමුදය. සන්ත තිලක්කන රූප සමුදය. කාරණා පහකින් රූප උදාවෙන. මෙන්න මේ පහ යම්තරක නිරෝධ කළොත් හේතු නිරෝධ නම් ඵල නිරෝධ රූප නිරෝධ කළා නම් ඔය පහ නිරෝධ කරන්න ඕන. දැන් ඕකයි ඉගෙනගෙන දැනගන්න ඕන. තේරුම් ගන්න ඕන උගුල කරගන්න ඕන. අවිද්‍යාව යම්තාක් පහළ වෙනවද? අනුසේ වශයෙන් තිබිලා නැගිනවද? යලි යලි පවත් වෙනවද? අනාදීයේ පටන් ගෙන කරන එකක්. අවිද්‍යාව යලි යලි ගොඩනගෙන ගා බවත් නිසා අවිද්‍යා සමුදය රූප සමුදය රූප වල පවතිනවා ඉවර කරන්න බෑ මෙතන බලත් ඉවර නැහැ ආයම පස්කන්ධයක් හදනවා තවත් මේක බල ආයිකක් හදනවා අනාදි සංසාරයේ බලමින් හැදුණු රූපස්කන්ධ පරම්පරාව අපලමානයි මොකක් නිසාද අවිද්‍යා සමුදය රූප සමුදය අවිද්‍යාව තනියෙන් හදන්න බෑ තවයි කෙනෙක් එකතු වෙනවා තෘෂ්ණා තණ්හා සමුදය රූප සමුදය ඒ දැන් සංහාවෙන් වැඳිලා මෙහෙම ඉඳ තිනම් කොච්චර හොඳද අනේ අර වගේ රූපයකින් ඉඳ තිනම් කොච්චර හොඳද මෙහෙම නිතියා බලමලා ඉඳ ඇත්නම් කොච්චර හොඳද මෙහෙම ලස්සන ගේක ඉඳ ඇත්නම් කොච්චර හොඳද මෙහෙම අඟපසක තියනවා නම් කොච්චර හොඳද මෙහෙම ලස්සන ඇඳුමක් තියනවා නම් කොච්චර මේ ඔක්කොම රූප අවිද්‍යාව නිසා හොඳ කියන නිගමනයක් කරමින් සංහාවෙන් වැඳිලා රූප සමුදය කරන්න මනස ගොඩ නගනවා මෙන්න රූප සමුදය වෙන්නේ ශක්ති ගොඩ නැගෙන හැටි එතකොට මොකද කරන්නේ කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම අවිද්‍යාවේ තුන්නාවේ වැදිරා ඉඳන් පටන් ගන්නවා. කරනකොට මොකද කරන්නේ?
ධර්ම ශක්තිය අනිපත වෙන රූප නිස්පාදනය කරන්න කම්ම සමුදය රූප සමුදය අනුතුමිනික ඊට පස්සේ මොකද කරන්නේ ඒකට අවශ්‍ය කරන්නා වූ ඒ රූපයේ පෝෂණය කරන්න අවශ්‍ය කරන්නා වූ ආහාර ගන්නවා කබලිකාර ආහාරය හොයනවා අරගෙන ඉවෙලා උපන් සත්වයාට පැවැත්මට ඉපදුණු සත්වයාට ඉපදෙන ඉපදෙන සත්වයාට අනුග්‍රහයට මේ කබලිකාර ආහාර හොයලා ගන්න පටන් ගන්න අරගත්තහම වෙන්නේ ආහාර සමුදය රූප සමුදය එතන පටන් ගන්න රූප සමුදය වෙනවා ඉතින් හැදිච්ච රූපේ මොකද කරන්නේ පොඩි එකාගේ බලගෙන සන්තතියෙන් නැගිනේ නැගින කියනකොට මොකද වෙන්නේ පොඩි එකා ලොකු එකා වෙන්නේ ලොකු ලොකු රූපේ වෙන්න පටන් ගන්නවා ලොකු රූපය පෙවුනේ ඔන්න ඔය තමයි මේ කය හැදිලා වැඩිලා හොරලා පිරෙන්නේ ඔන්න ඔය පහේ වැඩ පිළිවිලි ඔය වැඩි පිළිවිලි කවදා හරි නවත්තනකම් මේක නවත්තන්නේ නැහැ එහෙනම් ඒක නවත්තන්නේ කොතන පටන් ගන්නේ අවිජ්ජා නිරෝධා රූප නිරෝධා තණ්හා නිරෝධා රූප නිරෝධා කම්ම නිරෝධා රූප නිරෝධා ආහාර නිරෝධා රූප නිරෝධා විපරිණාමලකන රූප නිරෝධා කාරණා භාවී මෙර නිරෝධ වෙනවා එහෙනම් මේ රූපේ නැති කරනකොට දැන් මේ හැදිච්ච රූපේ විපරිණාමීටපත් වෙලා කියලා වරෙන්න ඕන ඒක කරන්න දෙන එක වෙනවා හැදින්නේ තියෙන මොකද කරන්න ඕන අවිද්‍යා නිරෝධ කරිවලන් රූප නිරෝධයි පටන් ගන්න ඉවරයි මොකක් නිසාද අවිද්‍යා නිරෝධල තෘෂ්ණා නිරෝධයි තෘෂ්ණා රූපදින වාද්‍යයක් වුණ අවිද්‍යාව සමග බැඳිලා අවිද්‍යා නිරෝධ වල තෘෂ්ණා විදු වෙන්නේ නැහැ අවිද්‍යා තෘෂ්ණා දෙකේ විරණ කම්ම නිරෝධයි සංඛාර කොට නැගෙන්නේ නැහැ චේතනා කොට නැගෙන්නේ නැහැ චේතනා කර්ම නිදී කර්ම නිරෝධල මොකද වෙන්නේ විඥාන පහල වෙන්නේ හේතු වෙන මූල ධර්මයේ ඉවරයි නාම රූපය පහල කරන්නේ හේතු වෙන්නේ නැන්නම් ආහාර ගන්නෙ නැහැ මොන ආහාරද? කබලින් කාර ආහාරේ හොයාගෙන පටිසන්ධි විඥානය පිහිටන්නේ නැහැ. විඥානේ පිහිටන දෙයක් නැහැ. රූපයත් ඇරියා. අවිද්‍යාව නැති නිසා තෘෂ්ණාව නැති නිසා කර්ම නැති නිසා. කර්මයේ කුඹුරයි, තෘෂ්ණාව ජලයයි, අවිද්‍යාව බැම්මයි. අවිසංකාර බීජය නැති නිසා පිහිටන එකක් නැහැ ඊළඟ භවෙට. උපමාව ලෝකයි. එහෙනම් මේ අන්තිම කයයි ආය රූප ස්කන්ධයක් නැහැ. මෙන්න රූප නිරෝධේ කාරණා පහ. කාරණා පහකින් රූප උපදිනවා සමුදේ. කාරණා පහක් නැති වෙනකොට රූප නිරෝධ වෙනවා. ඔන්න රූප ස්කන්ධේ පිළිබඳ උද්‍යාවේ ඥානේ දකිනා. ඔය නුවණ පහළ නැත ඔබ දකින්ද? ඔබට කියනවා රූප ස්කන්ධේ පිළිබඳ උද්‍යාවේ ඥානේ පහළ වුණා. ඇතනත පිළිබඳ හරියන්නේ නැහැ. දැන් දකිලා වෙන පිටක් වාගේ දැක්කම වාසි ළමයි ඔක නිරෝධ කරන්න පුළුවන් මේක වටිනවා කියලා හිතා ඉන්න තාක්කල් අපිට ඔය උද්‍යාව විඥානය පහල කරන්න ධර්ම අවබෝධය ඉන්නේ නැහැ ඔය අදහසෙ ඉන්නේ නැහැ තීරින්නේ නැහැ වැටෙන්නේ නැහැ වෙයිද යනවා දැන් මොකද කරන්නේ එකක් දැක්කම ඉතින් අනික ඔක්කොමත් ලැබිලා ඉවරයි රූප ස්කන්ධය ටික දකින්න කොට වේදනා ස්කන්ධයටත් ඔය ආකාරයෙන් ක්‍රියාත්ම වෙනවා දැන් කිසි සැප වේදනාවක් අපි බලාපොරොත්තු වෙනවා දුක් වේදනා සහ උපේක්ෂා වේදනා දුතුරු වෙන්න සිද්ධ වෙනවා බලාපොරොත්තු වෙනවා කාම ආස්වාදේ පංචකාමී සිහිත සැප වේදනාව මේ සැප වේදනාව පස්සේ යන්නේ තමයි යම් ලෝක ලෝකී විය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජිතේත නිවිදමානා නිමි තෘෂ්ණාව නැගෙන්නේ අප්‍රිය අමනාප දේ බලාගෙන නෙමෙයි ප්‍රිය රූප දේහා මధుර රූප මේ ප්‍රිය මధుර කියන රූප ස්වභාවයක් තියෙන රූප කිවි ස්වභාව ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා තමයි මේ හිත වැදෙන්නේ එහෙනම් මොකද මේ තණ්හාව ඇති වෙන්නේ හේතු වෙන්නේ කරනා මෙන්න මේ ටික බලාගෙන යනවා එතකොට ලකින්න මොකද්ද රූපස්කන්ධයේ වාදේ වේදනායිස්කන්ධයත් කාරණා පහකින් හට ගන්නවා වේදනායිස්කන්ධයේ කොහොමද උපදින්නේ උදා වෙන්නේ කොහොමද වේදනායිස්කන්ධය දකින් උදයාවේ උදේ ඥානේ පහළ වෙන්න ඕනේ වැය ඥානේ දකින්න ඕනේ එතකොට වේදනා අනිත්‍යා කියවක තේරෙනවා එතකොටයි ඒක තේරෙන්නේ දැන් මේ වැළුවේ රූපං අනිත්‍යං කිව් එකයි මේ ඉස්සෙල්ලා බැලුවේ. රූපේ මෙහෙමයි උදා වෙන්නේ. මෙහෙමයි නිරෝධ කරන්නේ. උදා වෙන සහ නිරෝධ කරන ඥානීයට කියනවා අනිත්‍ය දැක්කා. මොකේද? රූපස්කන්ධය. එහෙනම් රූපං අනිත්‍යං කියලා කියනකොට රූපස්කන්ධය අනිත්‍යයි කියලා ඔය ටික දැක්කා වාගේ. වේදනා අනිත්‍යයි කියලා තවතනක් අපි භාවිතා කරනවා විදර්ශනාව. මොකද වේදනා අනිත්‍යයි.
ඔන්නෝයි සැප වේදනාවට අරමුණක් කියන සැප වේදනාව දැනෙනවා දුක් වේදනාවට හේතු වෙන ස්පර්ශයෙන් දුක් වේදනාවක් දැනෙනවා උපේක්ෂාවට හේවත් මධ්‍යස්ථ වේදනාවට හේතු වෙන ස්පර්ශයේ මධ්‍යස්ථ වේදනාවක් දැනෙනවා මෙන්න මේ දැනෙන එකට වේදනාව කියලා කිව්වා මේකේ යමක් සැපද ප්‍රියද මනාපද ඒ මුල් කරගෙන තමයි මේ පිළිලාගේ ආස්වාදී වැදෙන්නේ බලාපොරොත්තු වෙන්නේ ඒක හොඳයි කියලා අපි දෘෂ්ටියකින් ගත්තද ඒක තමයි අවිද්‍යාව සහගත දෘෂ්ටිය අවිද්‍යාවෙන් ගොඩ නැගුණා එහෙනම් වේදනා සමුදේ ඉන්නේ මොනවැන්ද පළවෙනි එක අවිද්‍යාව සමුදේ ආ වේදනා සමුදේ ආ මෙන්න උදේ වෙන්නේ නැහැ වේදනා උදා වෙන්නේ කොහොමයි හටගන්නේ කොහොමයි පහළ වෙන්නේ මෙහෙමයි තණ්හා සමුදේ ආ වේදනා සමුදේ ආ තෘෂ්ණාව නිසා වේදනා සමුදේ වෙනවා මොකද තෘෂ්ණාව කියන්නේ අනේ මෙහෙම සුව වෙන්නේ නැති නම් කොච්චර හොඳද තෘෂ්ණාව ඒ තැන බැඳිනවා බලාපොරොත්තු වෙනවා ඔයක මුල් කරගත්තාම වේදනා සමුදේ වෙන්නේ තව හේතුවක් ආවා අවිද්‍යා හේතුවයි තෘෂ්ණා හේතුවයි කම්ම සමුදේ ආ තෘෂ්ණා සමුදේ ආ දැන් ඉතින් ආස්වාදේ ලබාගෙන මොන වරද කරන්න ඕනි කරන්න ඉන්නේ නැව කරනවා කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කර්ම කරන මොකද වෙන්නේ වේදනාවට හේතු වෙනව කර්මයේ හේවත් කාර්ණි ක්‍රියාත්මක වෙනවා චේතනාවක හේතුල සංකාරයකට නැගිනවා කම්ම සමුදේ ආ චේතනාවෙ හිත වුණනගෙනොට ඒ හිතෙන් කියනවා කරනවා හිතනවා මේ ඔක්කොම හැම කටයුත්තක්ම කරමින් අර ආස්වාදී තවස් කියන කාරණාවරි ගොඩනගන. එතකොට මොකද? කම්ම සමුදය, රූප සමුදය. ආහාර සමුදය, රූප සමුදය. අන්න කබලිකාර ආහාරි රූපස්කන්ධේ, ස්පර්ශ ආහාරි වේදනා ස්කන්ධේ. අන්න වේදනා ස්කන්ධේට ආහාරි. ස්පර්ශය ආහාර කරගෙන වේදනා නැමැති ප්‍රතිපලයේ උපදිනවා. ස්පර්ශයයි ඒකේ ආහාරය. අන්න ඒ ස්පර්ශය ලබා ගන්න තමයි අවිද්‍යාව සහ තෘෂ්ණාව කර්ම සිද්ධ කළේ. ඒතර හම්බුනේ මොකද ප්‍රතිවලේ ස්පර්ශේ. ස්පර්ශේ නිසා මොකද වුනේ වේදනාව නැවති ප්‍රතිවලේ පහළ වුණා. ওই වේදනාව යමකින් පහළ වෙනවාද ওই ස්පර්ශය ලබා ගන්න තමයි යම් කර්මයක් කළේ. ඒ කර්මයේ කළේ මොකක් නිසාද? තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව මොකක් වුණාද? අවිද්‍යාව නිසා. නැ අවිද්‍යාව තෘෂ්ණා කම්ම ඔයදීන් ඇවිදಿಲ್ಲ ආහාර ස්පර්ශ ආහාරයෙන් ප්‍රතිඵලයේ වශයෙන් ආවා වේදනා සමුදේ ඊට පස්සේ මොකද වෙන්නේ සංතති ලක්ෂණ ඒකත් ගොඩ නැගෙනවා මාත්‍රියක් කාර වේදනාව දැනෙන්නේ යලි යලි ස්පර්ශ කරන කාර වේදනාව මතුවලා නැగిලා එනවා එතන සුඛ වේදනාව බලවත් වෙනවා බලවත් ආස්වාදයක් විඳිනවා පටන් ගන්නකොටම ආස්වාදෙ ඉන්නේ නැහැ ස්පර්ශ කරගෙන කරගෙන යන්න යන්න මොකද වෙන්නේ වේදනා සුඛාස්වාදී බලවත් වෙලා උඩරි වේදෙනවා සුඛාස්වාදී විඳින්ද අන්න එහෙලා ගොඩ නැගෙන හැටි සන්තති කරන ඊට පස්සේ ඔකේ විපරණාම ඒකත් ඉවර වෙනවා ඒක ගෙවිලා වුණාම විපරණාම ලක්ෂෙන් රූප නිරෝධ වෙන පැත්තයි යන සන්තතියෙන් ගල්ගුණ නැගෙනකොට කාරණා පහක් මුල් කරගෙන වේදනාව ගොඩ නැගෙන එතන අවිද්‍යාව තෘෂ්ණාව කර්මය ඒවත් චේතනාව තනින්නේ ඒකෙන් ගොඩනගන කර්මයේ තියාත් එකල ගන්න කර්මයේ චේතනා පමණක් නෙවෙයි චේතනා මුල කරන ක්‍රියාවලිය. අවිද්‍යා තෘෂ්ණා කර්ම ගේනකින් ගොඩනගිලා ආහාර ස්පර්ශේ ස්පර්ශ නැමැති ආහාරය ගොඩනගලා වේදනා ප්‍රතිඵල එනවා. ඒක නැగిලා එනවා අර සංතතියේ ගොඩනගෙන කොට. කාරණා පහකින් තමයි අපි ආස්වාද විඳින වේදනා කියන ස්කන්ධය ගොඩනගින්නේ. මෙන්න උදේ විදිහ ගොඩනගින හැටි. වැය කරන්න මොකද කරන්න ඕනේ? අවිද්‍යා නිරෝධා වේදනා නිරෝධා තෘෂ්ණා නිරෝධා වේදනා නිරෝධා කම්ම නිරෝධා වේදනා නිරෝධා ආහාර නිරෝධා වේදනා නිරෝධා විපරිණාම ලක්ෂණ වේදනා නිරෝධා මෙන්න පස් ආකාරයි මේ වේදනාව සුඛ වේදනාව හරි බියයි මලාපයි කියලා ගන්න මුලා අවිද්‍යාවත් තිබුණා නම් ඒක අසාරයි අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා විද්‍යාවෙන් දැක්කහම අවිද්‍යාව නිරෝධ වෙනවා. ආයේ වේදනාවට වටිනවා කියන තැන දෙන්න කැමති නෑ දෙන්න හේතු නැතුව යනවා. එතන අවිද්‍යාව නිරෝධ වෙනවා. එහි තෘෂ්ණාවත් තිබුණා නිරෝධ වෙනවා. ආයි සපාසවාදයක් ඉන්න තෘෂ්ණාවක් නැතුව යනවා. ඒතරේ වේදනාවට තිබෙන දෙවෙනි හේතුවත් ඉවරයි. ඒතකොට සපාසවාදයක් ඉඳීමේදී යමක් කරන්න තියනවාද හිතෙන් ගයින් වදනේ. ඒ කඩේ ඉතලාව දිනවා. කර්ම නිරෝධයි. එಂಚා යන්ති ස්පර්ශයක් ආවද ස්පර්ශයේ හේතු නැති නිසා ස්පර්ශ නිරෝධයි ස්පර්ශ නිරෝධ නිසා මොකද වෙන්නේ
විපරිණාම ලක්ෂණින් තිවිච්ඡ වේදනාව කිවිල යනවා මතු එකක් හට ගන්න තිබ්බ හේතු විතරයි කාරණා පහක් නිරෝධය නිසා වේදනා නිරෝධ වෙනවා දැන් වේදනා පිළිබඳ උද්‍යාවේ ඥානය ඕකයි දැන් උද්‍යාවේ ඥානය කියලා ඇති වුණා නැති වුණා කියලා මේවා ලැබෙනවද කොච්චර නැනනුවණින් හිතලා සූක්ෂම තේරුම් බල ගන්න වැඩි උද්‍යාවේ ලබන්න උද්‍යාවේ කියන එක වැටහෙන්නේ ඥානීය විග්‍රහ කරන ධර්මයේ ওই විදිහට නැපොතර ගැඹුරට සෙවලා ගන්න ඕනේ. දැන් අපි කියන රූපස්කන්ධය සහ වේදනා ස්කන්ධය. දැන් වේදනාව දිය බුබුලකට සම කරලා පෙන්නුවා. දැන් මෙන්න අවිද්‍යාව දුරු කරගන්න බල නැහැටි. වේදනාව පිළිබඳ ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න ක්‍රමයි. ආත්ම දෘෂ්ටිය දුරු කරනකොට මොකද වෙන්නේ? වේදනාව කියන එක සාරාත්යෙන් යුක්තයි සදාතනිකයි අවිපරිණාමකත්වයේ යුක්තයි කියන මේ කියන්නේ ආ වූ ආත්ම දෘෂ්ටියට අයිති නෑ කියලා දැනගන්න දුන්න බලන්න උපමාව. දිය බුබුලකට උපමා කරලා. දැන් දිය බුබුලක් තියෙනවා. කොහොමද හටගන්නේ? වතුර නිශ්චලව තියනවා නම් දිය බුබුලු හටගන්නේ නෑ. ඒකට යමක් ස්පර්ශ වෙලා වැදිලා. ඒකෙන් හටගන වතුර කැළඹීමකින් පුග්ගල බුබුලක් ඇතිවෙනවා. දිය බුබුල මතු වෙනවා. හේතුව කිමයි මතු වුනේ? මතු වෙච්ච දිය බුබුල ඒ මොහොතේ බලනින මොහොතු ඉතාම සුළු මොහොතක් එක එක හැලතල වර්ණ කරමින් විද්‍යාවල බුක් ගල විදිහට පැවතුනාලු බොන්චි මොහොත බලාගෙන දැනුණා අර වෙන පිට තරම් එහෙ පැවතුනේ නැහැ වෙන පිට ටිකක් කියලා වෙන්න පවතිනේ දීපුවල මතුණා විදිලා ගියා මතුණා විදිලා ගියා මෙන්න දීපුවල ලක්ෂණය ඇඟ වෙන පිටවා ඒ වෙන පිළේ හැදෙන පොඩි පොඩි බුබුලු දිය බුබුලු නැනම් දිය හැදෙන බුබුලා මතු වුණා පිටිලා ගියා නිකන් මතු වුණා හේතුගේ මතු වුණා යමක් වැදිලා යමක් ස්පර්ශ වෙලා එහෙනම් ඒ වගේ අපේ ශරීරයට හෝ යම් පිළ යමක් ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වෙන මාත්‍රේට වේදනා මාත්‍රය ගොඩ නැගෙනවා ඒ ස්පර්ශේ නවතිනකොටම ඒක ඉවරයි ආයිද එන්නේ එක පාර කවුරුලෙන් ගියත් අත ගෑව. අත ගානවත් එක්කම ස්පර්ශයක් දැනුණා. අත අහකට ගත්තා. තව දෙලියෙන් තියෙන්නේ. දැන් නෑ ඉවරයි. අනේ අයිත් අත ගන්න. එයායිත් අත ගාව තායිත් එකක් දැනෙනවා. ඒකත් ඉවර වුණා. අනේ අයිත් අත ගන්න. තව ඔය තව අත ගන්න. අත ගන්නකොට වේදනා. අත ගන්නවද ඇහුණා. ගෙවිය ගියා. අත ගන්නවද ගෙවිය ගියා. ඒ වගේ වතුරට යම් කිසියක් වැදිනකොට වී බුලා මතලා විදිලා ගියා. ආයියාමක නායිකක මතුනා විදිලා ගියා. මේ වේදනාව කියන්නේ මෙන්න මේ જાතිය ඇතිලා විදිරයන් එකක් හේතුවකින් වෙන මොකද වේදනාව කියන්නේ ඒක එක දිගටම ඇති වෙන විදනාව නම් විදි විදි ඇති වෙවි විදි විදි යන්නා වූ ක්‍රියාදාමයක් නිසා වේදනාව වැලක් හැදෙනවා බිය බූලු වැලක් වාගේ හරියට වක්කලා දිහා බලා ඉඳොට නුනවතී වක්කඩේ වතුර වැක්කෙලා වතුර කැළඹෙනකොට දිය බූලු වැලක් හැදිලා ඉතින් එක දිගට යනවා පේනවා අපිට පේන විදිහ වුමක් පේනවා දිගට පාවකින් දිය බූලු වාගේ පේන රැලක් පේනවා නමුත් එක දිය බුබුලකට එතන එකකින් පෙන්න පු එකක් නෙමෙයි රැළ. දිය බුබුලු පරම්පරාවක් වටපිටා විහිදි විහිදි යනවා පේන්නේ. හැදෙන හැදෙන බුබුල පිදිලා යනවා. වතුරේ ජලනයේ නිසා යලි යලි බුබුලු ගොඩ නගෙනවා. ගොඩ නගලා විසිරවනකොට ඒක පෙනෙනවා වාගේ තමයි අපිට මේ වේදනාව දැනෙන්නේ. බොහෝ වේලාවක් පවතින වේදනාවක් කියලා දැනෙන්නේ ඔන්නෝ රටාව. ඕක බලනකොට පේනවා එහෙනම් මේක ස්ථිර දෙයක්වත් සදාතනික දෙයක්වත් මේ වේදනාව කියන්නේ එහෙම එකක් නෙමෙයි හේතු ඵලයක්. ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයයි මේකේ ස්වභාවය. ස්පර්ශයේ නොලවති ළඟලා ගොඩාක් එනකොට වේදනා මාත්‍ර ගොඩාක් වැල නොගැදී හැදෙනවා. ඒක වැටෙන්නේ කොහොමද? පවතින වේදනාවක්, පවතින දැනීමක් වාගේ. බොහෝ වෙලා තියෙන එකක් වාගේ. මේක අපි රැවටිමින් ඉන්න අදහසක් මිසක් ඇත්ත තත්ත්වෙ මෙච්චරක් ගියා දකින්න. දැක්කහම දකින්න වේදනාව කියන්නේ අර විදිහේ දෙයක් නෙමෙයි. ওই වේදනාවේ ස්වභාවය මොකද්ද? ඕක යම් සුඛ ස්වභාවයක් තියෙනවනම් මෙච්චර කාලයක් සතර ගමන් කිරවලා දුක් විඳලා තියෙන්නේ ඔන්න ඔය සුඛ ස්වභාවයෙන් වහල් කරලා ඔය සුඛ ස්වභාවය හරි වැදගත් කියලා දුක්තියක් ඇති කරවලා ඕකට ඇද දමලා ඔන්න ඕක ලබා ගන්න ඕන අවිතිය කරපන් ඕන අපරාධියක් කරපන් ඔය සුඛ වේදනාව ලබ ලබා විඳපන් ඔන්න ඔය කියන දුක්ති අවිද්‍යාවෙන් ජීව නිසා තමයි අනන්ත සංසාරීදී අවිතිපන් අසාධාරණයක් කරලා අප්‍රමාණ සතර අපා දුක් අනන්තව විඳලා තියෙන්නේ සතරේ විඳ දලමත් යම්තා ගෙඩිවල පිළිකා හැදිලා මේ ශාරීරික කුණු වෙලා මැරිලා ගියා නම් ඒ සියලු දුක් විඳලා තියෙන්නේ ගුටි කාලා තිබුණා නම් කැපිලා කිල්ල වැන්සිලා තියෙනවා නම් හෙද රෝග ඇදලා දුක් විඳලා තියෙනවා නම්
නොයේ මලන අසාධ්‍ය මරාරන්තික දුක් විඳලා තියෙනවා නම් සියල්ල විඳලා තියෙන මොකක් නිසාද ඔය වේදනාව නැති ආස්වාදයේ හොඳයි කියලා ගත දෘෂ්ටිය නිසා මට ගැට වැළපිලිවිල එහෙනම් මහා භයානකයි මේ ආස්වාදයේ අන්න දකින්න මේක තමයි දුකට හේතුව භයානකයි කිව්වේ දුක්ඛම් භයත් තියෙන භයත් දුක්ඛාරිය සත්‍ය දකින්ද කිව්වේ ඔකටයි ආස්වාදාර්ථයෙන් නෙමෙයි දුක්ඛාරිය සත්‍ය දකින්නේ භයාර්ථයෙන් මොකේද ආස්වාදීට භයයි මොකක් නිසාද මහා භයානක උගුලක් නේ මෙච්චර කාල අලන්ත දුක් වේදලා තියෙනේ විදවල තියෙනේ ඉදිරියට යන්තලා විදගෙන යනවනම් සිද්ධ වෙන්න හේතු තියෙනේ ඔන්න ඔය ආස්වාදයේ මුල් කරගත වැඩ පිළිවිලි එනම් මේ ආස්වාදයේ ප්‍රියමනාප වශයෙන් ඉන ආස්වාදයේ කොයිතරම් භයානකද මේක පංචකාම ආස්වාදී කියලා වෙන් කරලා තියෙනවා මේක මහා භයානක සතරපාගත වෙන වැඩ පිළිවිලි කාම ලෝකයේ උපද්දලා හිටන් අනන්ත දුක් දෙන වැඩ පිළිවිලි මුල මේක මෙහෙමිකක් මිසක් මේක වටිනවයි කියලා ගන්න එකක් මහා භයානක එකක් නේ මල උගලක් මෙන්න මේක දකින්න ඔල බලාගෙන යනකොට මෙන්න මේක දකින්නකොට දකින්නවා නිත්‍ය වූ සදාතනික වූ දෙයක් මෙතන නැහැ නම් ඉතිර වූ සදාතනික වූ අවිපරිණාමික වූ සාරෝ කිසිම දෙයක් ඔය වේදනාවේ නැහැ ඕක නවත්තන මර උගල ඔය මර උගලට හැවැත්තිලා තමයි අනන්ත සත්‍ය අප්‍රමාණ දුක් විඳගෙන තවත් මේ වේදනාවේ සුඛ වේදනාව හොය හොයා දඟලන්නේ ඒ වේදනාවට හැපි හැපි ඒ පස්සේ දුවන්නේ ඒක ගොඩනගන්න අවිද්‍යාවේ යුතව තෘෂ්ණාවේ යුතව කර්ම සිද්ධ කරමින් ඒ වගේ මේ ආහාරයේ ගෝචර වෙලා ඒක ගොඩනගෙන ගා ඉස්පාරේ ඉඳ හදන්න ලබන්න හදන්නේ ඒකයි ඔන්න ඕක දකින්න පටන් ගන්න දැක්කහම මහා භයානකයි මේ ආස්වාදේ ඔය ආස්වාදේ හැවිලා නේද මේ ලෝක සත්‍ය දුක මාත් මෙච්චර කල් දුක් විඳි බුදු පියාණන් වහන්සේ මේක නිසා මේ ආස්වාදේ ගැටි වෙන්න එපා කිව්වේ එහෙනම් මේකෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය මේ මුලා ආස්වාදේ නිදහස් වෙන්න නම් මේකේ අසාරත්වයේ දැකලා මෙච්චර කල් හැවිලිච්ච හැවටිල්ලේ නිදහස් වෙන්නවා කියන ධර්මාවෝදිත මග පෑදිලා දහක් ඇස දකින්න දහක් ඇසට පේන්න පටන් ගන්න මෙන්න මෙතන දකින්නවා හරියට මොකද්ද දිය බුබුලක් වැනි වේදනාවේ හැටි ඉතින් මේ වේදනාවන් දැනෙනවා කොහොමද දැනින්නේ ඒක වේදනා මාත්‍රියක් විතරක් නෙමෙයි ඒක එක මාත්‍රියටයි තව තවත් වේදනා මාත්‍ර වැලක් එනකොට ওই වැලට දැනෙනා වූ දැනීම එකතු වෙලා විවිධාකාර හැදසල සංඥා වශයෙන් ගොඩනගෙනවා දැනීම මාත්‍ර එකතු වෙලා ඒවැය මතක සතරන් වලින් විවිධාකාර හැදසල විවිධාකාර ආකාර විවිධ වර්ණ විවිධාකාර වන්නව සංඥා වගේ මතුවලා දෙන දේවල් වැටෙන ආකාරයේ ලක්ෂණයකින් හිතවටලා ආකාරයක් හදලා දෙනවා හිතට මෙන්න මේ හදලා දෙන ආකාරයන් මේ රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධර්ම සංඥා කියලා මෙන්න මේව සංඥා ස්කන්ධයක් ගොඩනැගිනවා එහෙනම් මේ ඇති දෙයක් කියලා පින්නේ මොනවද මායාවන්ගෙන් ගොඩනගලා හදලා දීපු දෙයින් මිරිඟුවක් වාගේ මේක හරි හැඩට පේනවා කොච්චර ලෝකයක්ද ලස්සන ලෝකයක්ද මම දැකලා තියෙන්නේ මනවල රූප කොච්චර හැඩවැඩද මනවලන මිහිරි ශබ්ද කොච්චර මිහිරි ස්වභාවයක් තියෙනවද මේ සංඥාවට රැවටෙන්නේ නැති මේ මනවලන විවිධ ගන්ධ ආග්‍රාණී කරගුවත් මතක් කර කර මේ ගන්ධ සංඥා කොච්චර ප්‍රියමනාපද සුවදායකද මේ රස වර්ග මෙයා මේවා කොච්චර රහ දැවුනද ඒ රස සංඥාවන්ට ගෝචරිලා මේවා කොච්චර වැදගත්ද ප්‍රියමනාපද මෙහෙම අදහසක් අවිද්‍යාවෙන් දෙනවා ඊට පස්සේ මොකද මේ විඥාන මෙහෙම හිත හිතා ඉඳින්නම් මේ මේ ස්වභාවයන්ගේ හිත පිහිටවාගෙන ඉඳන කොච්චර සාන්තද කොච්චර සුවද කොච්චර ප්‍රියමනාපද මෙහෙම අදහසෙන් පටන් ගන්නවා එතන මොකද වෙන්නේ අවිද්‍යාවෙන් බැහැලා ඔන්න ඔය අදහස එනවා. ඇවිදිලා මොකද වෙන්නේ? නැති දෙයක් එක වැලට හැදිනට මතුවලා පේනා වූ දේ මිරිඟුව වාගේ. මිරිඟුව කියන්නේ නැති දෙයක් නෙමෙයි. ගිනි ගත්තා වූ ගිනි දැලි. ගිනි දැල්ල වැලි හත් වෙලා නැగి නැగి එක දැල්ලට යනකොට මහා ජලාශයක් වාගේ පේනවා. ගලන ජලයක් වාගේ. වතුර හොයාගෙන පිපාසයෙන් යන මුව වටවිට බලනකොට දකින්නවා ඈත හොඳ ජලස්කන්ධයක් පේනවා. ජලයේ බොණ්ඩ විපාසයේ දුවගෙන යනවා එහාට යන්නේ යන්නේ මොකද වෙන්නේ එහි ජලයක් නැහැ තව ඈත මිරිඟුව පේනවා ජලයේ වාගේ ආයි දුවනවා දැවිලා දැවිලා ගිහිලා විපාසයලා කාන්තාරේ වැදලා වැටෙනවා මුවා රැවටෙන්නේ නැහැටි මෙන්න මේ උපමාව අරගෙන පෙන්නුවා මිනිස්සු රැවටෙනවා මිරිඟුව පස්සේ යනවා වාගේ ඔන්නේ ගොඩනගා ගත්තා වූ මායා දර්ශනයන්ගේ ආස්වාද සංඥාවට ගෝචර වෙලා සස හොරෝයා සැකසනවා හබා යනවා මෙන්න සංඥාවේ ස්වභාවය මේක එකක්වත් එකාකාර මොහොතක වාදින වෙන පොඩි මාත්‍ර විතරයි. ඒ ඒ සංඥාවට හේතුකාරක මාත්‍රයේට රූප මාත්‍රයක් වේනට හටගත්ත වැලට රූප සංඥාවක් ගන්න තවට්ටන අතර කරනවා. ඊට පස්සේ සබ්දයක් ආව නම් දැන් රූප සංඥා ඉවරයි. දැන් ඉන්නේ ශබ්ද සංඥා එකක් නිසාද? ඒකට හේතුකාරක වන්නා වූ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් නිසා වෙන එකක් නෙමෙයි.
ඒ සදාත්මික කත්‍යයක් ඉතල නැහැ සංඥාවල අවිපරිණාමික කත්‍යයක් නැහැ විපරිණාමීය ඒ වගේම සාරත්වයක් නැහැ විනාශීතපත් වෙන මුලාවටපත් වෙනා වූ දියක් ගුරු කරවර්තලා මිසක් මෙන්න මේක දැක්කම ඉතින් කොයි දාත්මයක් සංඥාව ආත්මයක්ුත් නෙමෙයි ආත්මයක් සංඥාවට සම්බන්ධයක් නැහැ පැවිදිලක් මිසක් ඕක දකින්න දැක්කලවත් සංඥාව කියන්නේ සදාතනික නැහැ එහෙනම් මොකද්ද හේතුවකින් ගොඩ නැගෙන හේතු නිරෝධයෙන් නිරෝධ කරන එක මේ සංඥා ගොඩ නැගෙන්න හේතු මොනවද ඇති වෙනවා නැති වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ සඤ්ඤාව නිසා යම් දුකකට හේතු වෙන මහා දුකක් ඇති කරනවා නම් අන්‍යපදු සඤ්ඤා ස්කන්ධ අන්‍ය සඤ්ඤා පොදි මොන හේතුවෙන්ද ගොඩ නැගෙන්නේ ඇයි ඒක නිදෙන්න බැරි ඇයි ඒක නිදාසෙලා දුකෙන් නිදාස් වෙන්න බැරි ඔන්න ඔය ආස්වාදයක් ඉනවා සඤ්ඤාවල කී ස්වභාවයෙන් මතු ස්වභාවයෙන් මෙන්න මේ නිසා මේ කත්තරින්ද බැරුව කාරණා පහකින් ගොඩ නගනවා මේක හරි වටිනවා කියන දෘෂ්ටියක් තියෙනවා ඒ කියන අවිද්‍යාව සඤ්ඤාව පිළිබඳ වටිනා දෘෂ්ටිය අවිද්‍යාව සමුදියා සංඥා සමුදියා ඔන්න එක. එතන මොකද කියන්නේ කුණායෙ බැඳෙනවා සංඥාවට. තණ්හා සමුදියා තණ්හා සමුදියා. තණ්හා සමුදියා සංඥා සමුදියා. තණ්හා විඳන සංඥා සමුද වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කම්ම සමුදියා සංඥා සමුදියා. ඉතින් අපි සංඥාව ලබා ගන්න කටයුතු කරනවා. එතකොට මේ කර්ම කායි වදිනේ කටයුතු කරනකොට ඒ කාය කර්ම වචී කර්ම නිසා මනෝ කර්ම මුල් කරගෙන කර්ම සමුදේ ආයි සංඥා සමුදේ වෙනවා ඊට පස්සේ මොකද කරන්නේ ආහාර සමුදේ ආ සංඥා සමුදේ ස්පර්ශී ආහාරය නිසා සංඥා ස්පර්ශ කරනටයි දැන් ඉන්නේ ස්පර්ශී නිසා ආහාරය වෙන සංඥාව සමුදේ වෙනවා ඒක තමයි ස්පර්ශ ආහාරය සංඥාවට ආහාර සමුදේ සංතති ලක්ෂණං සංඥා සමුදේ සංතති ලක්ෂණේ යම්කිසි සංඥාවක් යලි යලි බලනකොට යලි යලි ඔප්නම් ඉඳන් මිලයි දැන් ඒ සංඥාව ඔප්නම් ගියාවේයි දැයිද පටන් ගන්නවා රූප සංඥාව බලනකොට හොඳට පැහැදිලි මාත්‍රීක මේ සංඥාව ගන්න බෑ යලි යලි ආවර්තිනේ කරලා හිටයි යොමු කරගෙන ගන්නකොට ඒක වොන් නැగిලා ඉනවා සම්පති කරනවා අන්න තව සමුදේ වෙලා ඉතින් රූප සංඥා සමුදේ ඉදී ওই කාරණා පහකින් සංඥා සමුදේ වෙනා නැල උදේ වෙනවා ඔන්න ඔබ දකින්න ඥානෙට කියනවා සංඥා පිළවද උදේ ඥානෙ වැය ඥානයක් ඉඳත් ඕනේ මොකෙන්ද අවිද්‍යා නිරෝධා සංඥා නිරෝධෝ අවිද්‍යා නිරෝධේ සංඥා නිරෝධ වෙනවා තෘෂ්ණා නිරෝධා සංඥා නිරෝධෝ තෘෂ්ණා නිරෝධේ සංඥා නිරෝධයි කම්ම නිරෝධා සංඥා නිරෝධෝ කර්ම නිරෝධේ සංඥා නිරෝධයි ආහාර නිරෝධා සංඥා නිරෝධෝ ස්පර්ශ ආහාර නිරෝධේ සංඥා නිරෝධයි විපරිණාම ලක්ෂණ නිරෝධා සංඥා නිරෝධා විපරිණාම විපත් වෙලා වේ ගිවිලා ගියාම සඤ්ඤා නිරෝධය. ඔය කාරණා පහකින් සඤ්ඤා නිරෝධ වෙනවා. එහෙනම් ඔය අපි කරන්න ඕනේ මොකද්ද? එනේන සඤ්ඤා මාත්‍රේ විපරිණාමයේපත් වෙලා කියනවා කියන ධර්මතාවේ. ඊළඟ මතු කොට ගන්න තියෙන මොකද්ද කරන්න ඕනේ? සඤ්ඤා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. ඒකට ඉන්න සඤ්ඤා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව සඤ්ඤා පිළිබඳ අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙනකොට අවිද්‍යා නිරෝධා සඤ්ඤා නිරෝධෝ අන්න කරමි. එතන තෘෂ්ණා නිරෝධේන අවිද්‍යා නිරෝධයත් එක්ක තණ්හා නිරෝධා සංඥා නිරෝධෝ නිරෝධේන නිලක්කල් එතන කටයුතු කරලා හිතෙන්නේ අහිතෙන් කයින් වදිනේ අර කියන සංඥා පස්සේ යන්නේ ගොඩ නගන්න කම්ම නිරෝධා සංඥා නිරෝධෝ ඊළඟට ඒ ස්පර්ශය ලබන්නේ හිතෙන්නේ ස්පර්ශයෙන් හිත නිදහස් වෙනවා ස්පර්ශ නිරෝධා සංඥා නිරෝධෝ විපරිණාම ලක්ෂණ සංඥා නිරෝධා ඒක විවරණා පිටපත් වෙලා කියලුණා ආයතරයක් සංඥාවට ගොඩ නගන්න හේතුවල පසුතලෙ නෑ මේ නාම රූප පද්ධතිය අවසානයේ කිවරයි ආයතනයක් ඉක්මනට ගන්න හේතුකාරකයේ ඇදිලා නැහැ. මෙන්න මේ කියන කාරණා ටික මොකද වෙන්නේ? අර කියන්නේ ආව සංඥා නිරෝධ වෙනවා. ඔන්න ඔබ දකින්නොත් සංඥා පිළිබඳ උද්‍යාව විනානේ පහළ වෙනවා. දැන් රූප වේදනා සංඥා කියන තුන පිළිබඳ. ඒ වගේමයි සංඛාර. සංඛාර කියන්නේ චේතනා මුල් කරගෙන හිතෙන් කයෙන් වචනෙන් ගොඩනගන්නා වූ වැඩපිළිවෙල. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. මේවා ගොඩනගනවා. ඕකේ සංඛාර ස්කන්ධයක් හැදෙනවා. මොකක් නිසාද ගොඩනගන්නේ? මොකද ඔය කරන්නේ මේ උදේ ඉඳන් රෑ වෙනකම්. ඇයි බං ඔබට පේන්නේ නැත්තේ? මම මේ වැඩ කරනවා. දේවල් හදනවා. සාතු වේවි දාකාර දේවල් සිද්ධ කරනවා. මේවා හදා හදා මොකද කරන්නේ? ඇයි බං හරි ලස්සනයි මේක හදාගත්තා. හරි සුවඳයි. හරි රසයි. ඉතින් හරි රූප ශබ්ද හරි ස්පර්ශේ හරි පහසයි. මේ වහදාගෙන ඉන්න හිත හිත ඉන්න දින කොච්චර හොඳ මනෝරාජ්‍ය. ඔන්න බලාපොරොත්තුවක් ඇති කරගන්න.
සංකාර හරි හොඳයි විදිනේ වෙහෙස හිතන්නේ හොඳයි මේ සංකාරවල වෙනසක් තියෙනවා මොකද අභිසංකාර ඒකයි මේ සංකාර කියන්නේ නිස්කන්ධයට වැදින්නේ අභිසංකාර අභිසංකාර තමයි අනන්ත සංසාරයේ වලින් සසර ගමන හැදුවේ සබ්බේ සංකාරා ගොඩනගෙනවා අන්න ඉතින් පටන් ගන්න පෙර ඕක ගොඩනගෙනකොට මේ සංකාර වටිනවා කියන දෘෂ්ටියක් ඇද්ද අවිද්‍යාවේ දෘෂ්ටියයි මේ සංකාර නිත්‍යයි සුඛයි අත්තයි කියනා මේ අදහස නිසා තමයි මේ දෘෂ්ටි හටගෙන තියෙන්නේ මේ සංකාර නිත්‍යද සුඛද අත්තද කියලා බලනකොට දකින්නවා නිත්‍ය වශයෙන් ගන්න සුඛ වශයෙන් ගන්න අත්ත වශයෙන් ගන්න මොනවද සංකාරවල තියෙන්නේ ඒක බලනකොට දකින්නවා සංකාරවල ප්‍රතිඵලය මොකද්ද පරිත්‍රාපාදිනේ දාල්ල බලන ධර්මයේ කොහොමද සූත්‍රයේ බහ බලන ඕන සංකාරවල හැටි බලුවා මොකද වෙන්නේ මොනවද ගොඩනගලා දෙන්නේ සංකාර පත්‍ය විඥානා විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ මොකද දුන්නේ අන්තිමට වැදගත් දෙයක් අන්තිම ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායසී පහල කළා මෙන්න ප්‍රතිඵලයේ දැන් ඉතින් මොකද අපි ගන්න තියෙන සංකාර හොඳයි කියේ නිසිද සංකාර සහ සංකාර හදන මුළු වැළපිළත් ඒකේ ප්‍රතිඵලයක් අනිසි පරිහරණයට නිසි නෑ අනිසි කියුවාම අන්න අනිත්‍ය දකින්නවා අනිසි බව දකින්නවා එක ක්‍රමයක් දැන් දකින්න ඕන අනිසි බව තවත් කරමින් හොඳට පැහැදිලිව දකින්නයි මේ යන්නේ සංකාර උපාද වය වශයෙන් බලන්න ඕන කොහොමද උපදින්නේ කොහොමද වෙනසෙන්නේ කියලා දකින්නේ අනිසි බව දැක්කල පස්සේ ඒක තවත් ගැඹුරට දැනගෙන විදෙන්ඩයි දකින්නේ අනිත්‍යත්වයේ තියෙන උපරිමයේ දකින්නවා අනිසි බව දකින්නවා තෙන්නේ ගොඩ නැගින්නේ මහ විනාශයක් දුකක් නම් දුක සහ දුකට හේතුව මේක නම් සංකාර කියන්නේ ඒකේ ප්‍රතිඵලේ නම් මේක මහා භයානකයි කියන දකලා තැවි දාන ප්‍රඥාව විදකලා දකින්නොත් මොකද වෙන්නේ ආත්ම වශයෙන් ගන්න සාරත්වයක් නැහැ කියලා දැක්කා මොකද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසන සංකාරයන්ගේ ප්‍රතිඵලේ ඒක කොහොමද නිසි කියලා ගන්න හරයක් තියනවා කියලා ගන්නී සැපයි කියලා ගන්නී කොහොමද ඒක සැපට නෙමෙයි දුකට හේතුවනේ ඒ දුකට හේතුව සැපයි කියලා ගන්න හේතු නෑනේ. ඕකට හරයක් තියනවා කියන්නේ කොහොමද? මොනවද දීලා තියෙන හරේ? එහෙනම් මෙච්චර කාලා අලන්ත සංසාරේ හිටගුවා කිසිකුවා කරගුවා මට දුන්න හරයක් තිබුණා නම් මේ පුණු කඳක් අරගෙන නෙද වෙවි දුක් වෙවි අද කෑ ගහ ඉන්නවද? බලිකිනි වෙවි දැවි දැවි තයි තයි නෙද වෙවි ඉන්නවද? අනන්ත අප්‍රමාණ දුක් විඳගෙන නිඳා පහර විඳගෙන ඉන්නවද? අලන්ත වේද විඳගෙන සවස් ගත කරන්න ඕනේ මෙච්චර කාලා අලන්ත සංසාරේ පටන්ගෙන හිටගුවා කියපුවා කරගුවා වැඩගත්මක් තිබුණා නම් හරයක් තිබුණා එහෙනම් පැහැදිලිව පේනවා අසාරත්වයේ යුතවල හිතවිලි ක්‍රියාවෙන් පරිවර්තනය කළා මිසක් ඒ පස්සේ ගියා මිසක් දුක දුන්නා මිසක් දුක විඳා මිසක් සැවතුණා මිසක් වෙන හරයක් හම්බෙලා නැහැ මේ සංකාරෝණි අන්න දකින්නට මොකද වෙන්නේ අවිද්‍යාව නිරෝධ වෙනවා එහෙනම් සංකාරවලට උබල මොකද්ද අවිද්‍යාපත්ති අවිද්‍යා සමුදය සංකාර සමුදය සංකාර හැදිනේ ඕකෙන් අන්න අවිද්‍යාවේ හේතුව සංකාරයන් හදගන්න උපාද වෙච්ච කාරණා පහය නැහැ සන්නා සමුදය සංකාර සමුදය කම්ම සමුදය සංකාර සමුදය ආහාර සමුදය සංකාර සමුදය සන්තති ලක්ෂණ සංකාර සමුදය දැන් අර ඉස්සෙල්ලා කිව්ව විදිහට තෝරා ගන්න ඕන ක්‍රමෙ ඒකද ගන්න ආහාරය එතන මනෝ සංචේතන ආහාර ස්පර්ශ ආහාරයයි ස්පර්ශ ආහාරය කරගාම මොනවද ස්පර්ශ කරන්නේ ඒ ඒ සිටිවිලි ඒ ක්‍රියා ඒ කතා කියන ධර්මතාවයක් ඇද්ද ඒක හොඳයි හොඳයි කියලා ස්පර්ශ කරමින් ආරම්භ කරමින් තමයි ඒව ගොඩනගන්නේ. ඉතින් ওই විදිහට අවිද්‍යා සංකාර තෘෂ්ණා නිසා ඒ බඳු සංකාර ගොඩනගනවා හිතෙන් කයින් වදෙන ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒතියෙන් ගොඩනගනවා මොකද වෙන්නේ? කම්ම සම්පදයෙන් ඒතිය ගොඩනගිනවා. ගොඩනගිලා හිතන් ඒක ස්පර්ශ කරනවා ඒ ධර්මතාවය. ස්පර්ශ කරලා ඉතින් මොකද කරන්නේ? ඒ සංකාරය උපයයි මනාපයි කියන ගමනේ කරගන්න. ඒක ගොඩනගගුවාම සන්තති ලක්ෂණයෙන් බලවත් වෙලා ඉන්නවා. ඊට පස්සේ අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධා අවිද්‍යා පත්‍ය සංකාරා අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධා දෙන්නම ආවා ඊට පස්සේ මොකද කරන්නේ තණ්හා නිරෝධා සංකාර නිරෝධා තණ්හා නිරෝධන තෘෂ්ණාවෙන් කලන්නා යම් කිසි හිතේවිල්ලා ක්‍රියාවක් කතාවක් ඇති දැන් කරන්නේ නුකර බැරි හැටි තෘෂ්ණාවෙන් නෙමෙයි කරන්නේ වැසිකිලියනි තෘෂ්ණාවට නෙමෙයි
මුත්‍රාකරණ තෘෂ්ණාවට නෙමෙයි, නාන්නේ තෘෂ්ණාවට නෙමෙයි, බඩිකින්දට කන්නේ තෘෂ්ණාවට නෙමෙයි, පිපාසිත වතුර වනේ තෘෂ්ණාවට නෙමෙයි. යම් කිසි රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටබ්බ රාග වල බඩි තෘෂ්ණාවයි. ආස්වාද විඳින්නේ තෘෂ්ණාවයි. ආස්වාද විඳ කොන්න වැඩ නෙමෙයි, නොකර බැලුවට කොන්න වැඩ. ඒව තෘෂ්ණාවෙන් නෙමෙයි ඒක ඉතුරු වෙනවා. යුතුකම් වශයෙන් කරන ඒවා තියෙනවා තෘෂ්ණාවෙන් නෙමෙයි. මොනවා තෘෂ්ණාවෙන් කරන්නේ? පංචකාමීට ගැටි වෙලා පංචකාමී විදිහවල යමක් කරනවාද, ඒ කරන හිතන කියන කරනවා තෘෂ්ණාවයි. මෙන්න මේවන් තමයි සංකාර නිවැදෙන යට අපි සංකාර කියන. ඒවා තමයි සසල ගමට හේතු වෙනවා, දුකලි බදවන. ඒ ටිකයි අයින් කරන්න ඕන. අන්න ඒකයි මේ පෙන්නන්නේ. ඒක තමයි ස්කන්ධයේ විදිහට සංකාර ස්කන්ධයේ වෙන්නේ. අනන්ත සංසාරයේ පටන්ගෙන ආපු ගමනේ තියෙන ওই ටික. ඉතින් මේක හටගන්න හැටි පහයි. අවිජ්ජා නිරෝධා සංකාර නිරෝධෝ. සන්නා නිරෝධා සංකාර නිරෝධෝ. කම්ම නිරෝධා සංකාර නිරෝධා. ඒ වගේම කම්ම නිරෝධා සංකාර නිරෝධා, ස්පර්ශ නිරෝධා සංකාර නිරෝධා. විපරිණාම ලක්ෂණ සංකාර නිරෝධා. සංකාර නිරෝධය නිරෝධ කරන පහ. ඔන්න ඔය ටික දැක්කහම සංකාර පිළිබඳව උදේ පහයි වැය පහයි කාරණා 10ක් දකින්නොට සංකාර පිළිබඳව උද්‍යාව ඥානිය පහළ වෙනවා. මෙන්න මේක බලන සංකාර අනිත්‍යා කියන එක පූර්ණයි. සංකාර අනිදිවා සම්පූර්ණේ වැටෙනවා ඊට. අනිදිවා දැකලා සංකාර උදා වෙන එක දුකයි. උදා කරන වැඩ පිළ දුකට හේතුවයි. සංකාර නිරෝධයේ නිවනයි. සංකාර නිරෝධ කරන්නා වූ මේ ප්‍රඥාවෙන් දැකලා හිතන් අත්හැරින් වැලි මිදියන්නා වැඩ පිළර නිවට මගයි. චතුරාර්ය සත්‍යය. සංකාර මුලින් දකින්න. දැකලා චතුරාර්ය සත්‍යය දකින්නකොට අනිත්‍ය දැක්කා, උද්‍යාවේ ඥානය පහළ වෙලා අංචල කළා, ධර්මයට පහළ වුණා. සංකාරයේදී බලපුවාම කොහොමද බලන්නේ? ඕක බලාගන්න සංකාර අසාරව දැනගන්න උපමාවක් දුන්නා. ඔච්චර කල් කරපුවා හරියට තිබුණාද නැද්ද කියලා බලන්න හරියට කේහෙල් කඳක් වතුර ගහපල්ලා. හොඳ හරියක් හොයන මිනිහෙක් ඇද නැති ලීයක් හොයන්න ගිහිල්ලා නෝදන්න පොට්ටකවල කැලේ තියෙන කේහෙල් කඳක් කපා ගන්නවා. ඔය ඇටි කේහෙල් කඳක් එහෙම කැලේ තියෙනවා. කපාගෙන ඊළඟ හොඳ ඇදලාදී ලීයක් කොටයක් හම්බුණා කියලා. දීදීේ වතුර ගහලා ඉතින් හරියක් හොයාගන්න බලන්නේ පතුලෙන් පතුල ගලවලා ගලවලා අන්තිම වතුර වල ගලවලා බලනවා. ඒ විදිහ වෙහෙසෙනවා මිස හරියක් හම්බ වෙන්නේ නැහැ. කේහෙල්කද ඒ හැටි හොමයි. ඔන්න වාගේ උබලා මෙච්චර කල් ආශාවෙන් මනවලු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආස්වාද විඳින්ද කරපු තරමා කියපු කරපු හිතවිලි ලේපල්ලා. ලේලා බලහල්ලා හිගු හරි හරි වටිනවා කියලා හිතාගෙන පස්සෙන් ගියේ. පොරපුවා ලේලා බලපල්ලා කරණේවා ලේලා බලපල්ලා මොකද්ද තියෙන හරි හම්බ වෙන්නේ මොකද්ද කියලා. දුක හම්බ වුණා මිස හරියක් හම්බෙලා නැහැ. මෙන්න මේක වෙන්නේ. එදාට බලහල්ලා කේහෙල් කඳ අපතුල වහනවා වගේ හිස් වැඩ තමයි මෙච්චර කල් කරේ කියලා. අන්න උපවාදින් සංසන්දනය කරලා දකින්නේ නැහැ. මෙන්න මෙහෙම බලාගත්තා පෙදී සංකාර කේහෙල් කඳක් ආයි කිව්ව මොකද කියලා. නිවේ උපමාවින් දකින්න ඕනේ. ඒවම් සංහල උපසංහලති. මෙතේ සංසන්දනය කරලා බලන්න. ඊට පස්සේ දකින්න මොකද්ද? විඥානේ විඥාන ස්කන්ධේ දැනෙනවා. මොනවද දැනෙන්නේ? රූප දැනෙනවා, ශබ්ද දැනෙනවා, ගන්ධ රස ස්පර්ශ දැනෙනවා, ධර්ම දැනෙනවා. මොනවද දැනෙන්නේ? දැනෙන ඒවා දැනෙන ආකාරي සීමා කරන්නේ නැහැ. අවිද්‍යාව සහගතව බැහැ ගන්නවා නිගමණයකට. දැනෙන එක අවිද්‍යාවත් එක්ක එකතු වුණාම හරි වටිනා දේවල් දැනෙන්නේ. අන්න ආව දෘෂ්ටිය. වටිනා දේවල් පේනවා, වටිනා දේවල් ඇහෙන්නේ, දැනෙන්නේ. ඒ වගේම නාසයේ වටිනා දේවල් දැනෙනවා. දිවට හරි වටිනා රස දැනෙනවා. කයට වටිනා හරි ප්‍රියමනාප ස්පර්ශ දැනෙනවා. හිතට හොඳ මනෝරාජ්‍ය හිත හිතයිද වටිනා ඒවා එනවා. මෙන්න විඥානීය මුල වෙච්ච හැටි. දැනෙන එක ඥාය දැනෙනවා විතරක් නෙමෙයි ඥාය කියන தත්ත්වෙ නැවතුන්නේ විඤ්ඤ වුණා. ඒ ඥාය මොකද්ද? විඤ්ඤ ඥාය තමයි විඥාන වුණේ. මායාවක්. විඥානීය මායාකාරයකට උපමා කළා. විඥානීය කවුරු වාගේද? එතකොට විඥානීය මායාවක් මැජිකාරයෙක් ඉන්නවා. නැනම් ඉන්ද්‍රජාල මහේන්ද්‍රජාල පෙන්නනවා. බොරුවමයි පෙන්නන්නේ අපි රැවටෙනවා. අපි ඇහැ වහලා නැති දියක් ඇතිසේ ඇති කරලා පෙන්නනවා. ඒක වෙලේ කපටිකම බොරුවක්. අපිට හොරින් අපි ඇහැ රැවටුණා. අපි හිතනවා එහෙම දෙයක් එතන සිද්ධ වුණා. ගන්නවා පියාඩුව මවනවා පරෙයියේ. අපි හිතේ පියාඩුව පරෙයියෙක් වුණා කියලා. යම් කිසි ක්‍රමයකින් අපි ඇහැ රැවටුණා. ඇතිසේ පෙදුණා. ඒ විදිහ කිසි නීතිය නැහැ.
වාහනයක් වවන මොකුත් තිබුණේ නැහැ. ඊත් පාරේ වාහනයක් මම ලැබෙන්නේ. මහින්දජ මායාකාරය. මෙන්න බලාගෙන මහ සේනාව මම ලැබෙන්නේ නෝ. මායාව. එහෙම එකක් එතන තිබුණේ නැහැ. මෙන්න මේ වගේ මේ විඥානයේ විවිධාකාර රූපම වවනවා. විවිධාකාර ස්වභාවයම වවනවා. මවලා හවට්ටනවා. ඇතිදී පින්නුම් කරනවා. ඇතිදීක් වුණාද මෙච්චර කල් දා කරලා තියෙන්නේ. අපි මේක එහා යම් කිසි කල්පයක හිටියා නම් මේ මහා බද්ද කල්පය කියන මේ කල්පයේ එහා තියක් කල්පයකත් අපි අනන්ත ඉඳලා තියෙනවා. ඒ කල්පයේදී ලෝකයක් තිබුණා. අනන්ත අප්‍රමාණ කාලයක් ඒ කල්පෙත් මිනිස්සේ වෙලා සත්ව වෙලා ඉපදුනා. ඒ කල්පයේ තුල එක එක විදිහෙන් හිටියා. එක එක රූප දතාන් රූප කලාප ආරගෙන. රූප කඳන් වල ගහදාගෙන. මම මෙහෙම හිටියා මෙහෙම හිටියා ඒ කාලේ මේ කල්පේ මෙහෙම කෙනෙක් හිටලා හිටියා කියනවා. කොයි කල්පේ? ඒ කල්පේ දිවිත කොහෙද තියෙන්නේ? ඒ කල්පේ හැදිච්ච ආපෝ ධාතුව කොහො? ඒ කල්පේ දිවිත තේජෝ ධාතුව දැන් තියෙනවද? ඒ කල්පේ හැදිච්ච වායු ධාතුව කොහෙවත් තියෙනවද? ඒ කල්පේ දිවිත මහ පොළොව එහෙම කොහෙවත් තියෙනවද? පඨවි ධාතුව එහෙම කොහෙවත් තියෙනවද? ඒ කාලේ හැදිච්ච ශරීරයම දැන් කොහෙවත් තියෙනවද? වෙච්ච දේකුත් නැති ඉන්දියාකුත් නැහැ. මොකද වෙලා තියෙන්නේ? හිත විසින් ගොඩනගන මවපු ලෝකයක් තුළ හවටලා ඒක ගිහිලා ගිහින් මායාවක් දැකලා තියෙන්නේ කීනියක් ඔහෙත් තියෙන්නේ සාරාසංගේ කල්ප ලස්සෙට ඉතිලා ගුමේ තාවර ඉවරන ගත්තලු පොයි ලෝකෙ මතකේ තියෙනවා එහෙම එකක් වල වුවා එහෙම ලෝකෙකුත් නැහැ හැම දවුවේකුත් නැහැ කොහෙවත් මොකද දැකලා තියෙන්නේ මොකද කරලා තියෙන්නේ ඇත්තසේ වෙන මායාවකට හිණයකට ඇවිත්ලා ඕකෙනෙක් මවලා තියෙන්නේ අපි මේ ඉන්නේ මොකේද? මවපු එක මවාගත්ත එකෙන් රැවටිලා ඉන්නේ. ඇතිසේ මවාගෙන මනස රැවටිලා ඉන්නේ. ඒ නිසා අපි මේ මහ පොළොව ගල්තල් පරුවත ගල්තල් පරුව තමයි. මේ ශරීරය එහෙ මම කිසි කිලි මිලි දින මා ගන්න ශරීරයක්. මේ මායාව ඉක්ම ගිහිලා ඉදි බලයේ කියලා එකට ආවට පස්සේ මොකද කරන්නේ? මේ මහ පොළොවේ කිවිදගෙන වෙන පැත්ත කියන්නේ නැහැ. කාය අතුරු සාහක වෙන පැත්ත එන කොහොදි විච්චි ගන්න අයින් කරලි කොහොමද? ගල්තල් පරුවත අතින් ගිහිලා ඉංගල යනවලු. ඒ වාසිය කොහොමද දැන් එහෙම ගතිය වුණා මායාව හිතා කී ඇවිත්ලා තිනවා පේනවා වගේ මේ තිනවා වගේ දැනෙනවා එහෙම එක තමයි මුක්තිය දෙන මනස යන්නේ ගොඩනග ලඟා යනවා මේ මායාව කරේ ඇවිත් හැදලා විඥානීය ස්වභාවය විඥානි තමයි මේ විවිධ මායාව මවලහවටලා තියෙන්නේ ඉතින් මේ විඥානීය කියන එකෙන් මේක සාධාතනිකයි කියලා කියන මේ විඥානීය මොකෙන්ද හැදෙන්නේ මේ මනස කියලා කර්ම ශක්තියක්ම මුල් කරගෙන එක්තරා ඉන්ද්‍රියක් ගොඩනගනවා ඒකන විඥාන ධාතුවකින් ඒකේ ස්පර්ශකෙන් ධර්මයක් ඝට්ටණය කරලා දෙනවා අපි කරමු දෙයක් පිළවඳව මතක රතහනක් ගත ආරමුණා මනජ්ජ පරිච්ඡ ධම්මේච උපාජ්ජති මනෝ විඥානං කියලා ඒ හේතුයේ බලයේ වශයෙන් විඥාන මාත්‍රයක් ඒ ආරමුණු මාත්‍රයේ නිස්වාදනය වෙනවා ආරමුණේ නිතරම දිගටම තව තවත් දිගට යනවනම් ඒ ආරමුණේ යලි යලි ආවර්ජනය කරනකොට කරන අලුමුන්ට විඥාන මාත්‍ර ඇදලා විඥාන වෙලක් හැදිනාම මායාව රවට්ටලා හිටන් අර විදියටම විඥානින් හදලා දෙනවා සංඥාව ධර්ම සංඥාවක් හදනවා හැදුවට පස්සේ මොකද වෙන්නේ හිතට දැනෙන දෙයක් වේදම දැනෙන්න පටන් ගන්නවා ඇතිසේ දැනෙනවා හිතට මෙන්න මේ මායාවක් හදලා දෙන එකත් තමයි මේ විඥානීය ස්වභාවය මෙන්න මෙහෙම එකක් හැදිනා මිසක් එහෙනම් විඥානීය කියන්නේ හේතුවක හටගන්න ඵලයක් වශයෙන් මතුවෙන මාත්‍ර මිසක් සදාතනික විඥානය කියන්නේ කෝ හේතුකෝ ඒ බඳු වන්නාව මාත්‍ර හේතුඵල වශයෙන් හදා හදාගෙන උඩ හැදෙන වැලට අපි හැමතිස්සම සදාතනික හිතක් කියලා හිතා ඉන්නවා මිසක් හිත කියන්නේ හේතුඵල මාත්‍රයයි එහෙනම් කොයිද සදාතනිකත්වය දුන්න සාරත්වයක් තිබුණා නම් මොකද අපි හැවැත්වුවේ කියලා සාරත්වේ සවස්වහවට අනේක මිසක් සාරත්වයක් හම් වෙලා නැහැ හිතකි විඥානයේකි එන අසාරත්වයක් නිසා සාරත්වයක් දීලා නැහැ හිත විඥානේ. එනම් මොකද කියලා තියෙන්නේ? කෝ අවිපරිණාමිකත්වය. හැමතැනම විපරිණාමී. බලාපොරොත්තු වෙන්නේ එකක් හැදලා යනවා වෙනසෙනවා. ඊ අදහස වෙනස් වෙලා යනවා. බලාපොරොත්තු හැටියට තියාගන්න බෑ. අපි අකමැතිව වෙනස් වෙලා ගිවිල යනවා. අවිපරිණාමිකත්වය නැහැ විපරිණාමයි. එනම් විඥානේ තුල ආත්මයක් නැහැ කියලා දැක්කා. ආත්මය හා සම්බන්ධ කරන කිසිවක් නැහැ කියලා තේරුම් ගත්තා. ආත්ම කියන්නේ මායාවක් බොරුවක් කියලා තේරුමක් ගන්න හිස්දියක් බව දැනගත්තා. දැනගත්තා පස්සේ ආත්ම සංකල්පේ ඉවරයි. එනම් මොකද කරන්නේ? හේතු පහක් නිසා විඥානයක් ගොඩනැගෙනවා. මොනවාද හේතු? අවිද්‍යා සමුදය විඥාන සමුදය. තණ්හා සමුදය විඥාන සමුදය.
කම්ම සමුදය විඥාන සමුදය ඒ වගේම නාම රූප සමුදය විඥාන සමුදය අන්න ඒකේ ආහාරයි නාම රූපයේ විඥාන පහළ කරන නාම රූපත්‍ය විඥාන එතන ආහාර සමුදය කියන්නේ ගන්නේ නාම රූප සංතති ලක්ෂණ විඥාන සමුදය කාරණා පහකින් විඥාන මාත්‍රි ගොඩනගෙන ඒ ගොඩනගෙන විඥාන මාත්‍රි තමයි ඔය හිත්‍යයක් වශයෙන් මායාවෙන් හවටලා ජරා විඥානයෙන් මොකද කරන්නේ විඥානය පහල කියලා හදලා දෙනකොට පටිසන්ධිය ඇති කරවල නාම රූප පද්ධතිය ඇති කරවල සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝහන පායාස සම්භාවන්ති කියලා අවසාන කළේ දුකකින් අවසාන කළා කෙලවර කරේ වැඩ පිළිලා දුන්නා මිස වෙන හරයක් දුන්න එකක් නෙමෙයි විඥානය කියන්නේ කියලා යථාර්ථය දකින්න දැක්කට පස්සේ මොකද වෙන්නේ විඥානය ගන්න පරිහරණය කරන්න නිසි දෙයක් නෙමෙයි අනිසි බව තේරුම් ගත්තා මොකක් නිසාද ප්‍රතිපලය අනිසි එහෙනම් ඒ වැඩ පිළිලම අනිසි විඥානයේ නිසි දෙයක් හදලා දීලා නැහැ මෙච්චර කාල වටිනා මෙන්න මේක පරිහරණය කරපන් සදාතනිකයි සාරයි අරිපරිණාමයි එහෙම එකක් දීලා නැහැ දෙන්න හේතු නැහැ එහෙනම් ආත්මයක් ලබා දෙන එකක් නෙමෙයි විඥාන කියන්නේ අසාරත්වයක්මයි ඕක දැක්කට පස්සේ විද්‍යාව පහලේන අවිද්‍යාව දුරු වෙලා එහෙනම් මොකද වෙන්නේ අවිද්‍යා නිරෝධ වුණා අවිද්‍යා නිරෝධා විඥාන නිරෝධෝ එහෙනම් ඊතර තෘෂ්ණාව නැහැ අවිද්‍යා නිරෝධ තෘෂ්ණාව නිරෝධයි තණ්හා නිරෝධා විඥාන නිරෝධෝ ඊතර අවිද්‍යා සාගත විඥානයක් පහල කරන යන්තිති කර්මයක් ඇද්ද ඒ කර්මයේ හිතින් කයි වචනින් කරන බලව දෙක නිරෝධ වුණා කම්ම නිරෝධා විඥාන නිරෝධෝ ඊතර මොකද වෙන්නේ පරිසන්දිය කියන දෙන්න හේතුවක් නැති විඥාන නිරෝධ වුණා නාම රූපය පහල කරන්නේ මතුවට මේ අවසානයේ නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ ආ විඥාන පහල කරන්නේ නාම රූපේ පහල කරනකොට ඉවරයි විපරිණාම ලක්ෂණ මේ විපරිණාමෙදී ගියා විඥාන නිරෝධා ආයි පරිණාමෙන් කියලා වරයි ආයි විඥානයක් එනම් මොකද සතාකින් ඔය ටිකේ මායාව සතා වුණා විඥානයේ මායාව රූපමා කළා ඔය කාරණා පහයි හේතු බල දැකලා ඔය විදිහට හේතු පහෙන් පහෙන් හේතු විපාකින් මේක උදේ වෙනවා නැත්නම් මේ පංචස්කන්ධය දුක්ඛස්කන්ධය වොන් නැගෙනවා මෙන්න මේ හේතු පහ නිරෝධ කරගුවාම දුක්ඛස්කන්ධේ නිරෝධයි දුක්ඛස්කන්ධේ නිරෝධ කරන්නේ ඔය විදිහට අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සිහි කරලා ඒ අසාරත්වය දැකලා අවිද්‍යාව සංඛාර කම්ම නිරෝධ කරලා ආහාර නිරෝධ කරලා ඔන්න ඒ නිරෝධේ නිවිපරිණාමයෙන් කෙලවර කරගුවාට සියලු දුකෙන් නිදහස් වුණා ඉවරයි අසරගම මෙන්න මේක තෝරලා ගත්තාම ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නැහැ මේ තමයි බුද්ධාවේ හරය ගැඹුරම දැන ඕක දැක්ක දාට අනිත්‍ය දැක්ක උද්‍යාවි දැක්ක කොමරි ඇති වෙනා නැති වෙනා කියන විදිහේ ඕක දකින්නේ නැහැ ඔන්නේ විතරේ හොඳට අහලා තේරුම් අරගෙන මේ හේතුඵල සතාව දකින්න ඕන එදාට දකිනවා හේතුපත්‍යයෙන් පහළ වෙනවා හේතු නිරෝධණම් තමයි ඉවරයි දුක ඉවරයි ඔතන චතුරාර්ය සත්‍යෙම දැකලා ඉවරයි ටික දැක්කාම ඒකාන්තී සෝතාපන්නයි ඔක තෝරා ගත්තා තවත් කතා කරන්න දෙයක් නැහැ කවුරු කිව්වත් ඔබ මහා පායට යනවාද යන්නේ නැහැ යන්නේ හේතු නැහැ කොහේ යනවාද එහෙම එකක් වෙන්නේ හේතු නැහැ නොදන්න කමන කෙනෙක් එහෙම කියන්න පුළුවන් චතුරාර්ය සත්‍යයක් තියෙනවා සිලක්ෂණයක් තියෙනවා ඔතන මුළු ධර්මයේම ගැබ් වෙලා තියෙනවා අත්‍යත්කන්දී යථාර්ථය දැකලා ඉතින් රූපං අනිත්‍යං දුක්ඛං අනත්තා කියලා දකිනවා වේදනා අනිත්‍ය දුක්ඛ අනත්ත සංඥා අනිත්‍ය දුක්ඛ අනත්ත සංඛාර අනිත්‍ය දුක්ඛ අනත්ත විඥාන අනිත්‍ය දුක්ඛ අනත්ත ඇති ඕක තමයි විග්‍රහ කරන්නේ දැන් ඉතින් කර්මස්ථාන ඊඔගේ ඔකවලනවායි කර්මස්ථානේ තේරුම් ගත්තා ඔබ අහ ගත්තා නහ ගත්තා වත් දැන් ඉතින් රූපේ දැක්කා වේදනා දැක්කා සංඥා සංඛාර විඥානයන්ගේ අවිද්‍යාව අහ කරන වැඩ පිළිවෙල පටන් ගන්නවා ඒතර සුණාවත් අහ කරනවා කර්මත් අහ කරනවා ඔබ මේ ආහාරය අහ කරනවා ඔකම ඉවරයි ඔක තමයි න්‍යාය ධර්ම. ඔක තමයි මූල සංකල්ප. ඔක තියෙන මූලිකම භාවනාවන් කිව්වේ. කර්මස්ථානේ වැඩ විදර්ශනා. රූපං අනිත්‍ය දුක්ඛ අනත්ත වේදනා අනිත්‍ය දුක්ඛ අනත්ත සංඥා අනිත්‍ය දුක්ඛ අනත්ත සංඛාර අනිත්‍ය දුක්ඛ අනත්ත විඥානං අනිත්‍ය දුක්ඛ අනත්ත ඇති. ඔඩිය දිගරව බලන්න. රූපේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. එනි වේදනා අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. සංඥාව වනිච්චයි දුක්ඛය නැත්නම් සංඛාරය වනිච්චයි දුක්ඛය නැත්නම් විඥානි වනිච්චයි දුක්ඛය නැත්නම් එහෙම වළනවා රූපස්කන්ධය වනිච්චයි දුක්ඛය නැත්නම් වේදනායිස්කන්ධය වනිච්චයි දුක්ඛය නැත්නම් සංඥායිස්කන්ධය වනිච්චයි දුක්ඛය නැත්නම් සංඛාරයිස්කන්ධය වනිච්චයි දුක්ඛය නැත්නම් විඥානයිස්කන්ධය වනිච්චයි දුක්ඛය නැත්නම් වෙන සිංහලේ වළනවා වචන නෙමෙයි මේ අවබෝධයයි දිවන් මඟ පාදා දෙන්නේ වචනය කොයි එක ගත්තා කමන්නේ ඕනම් පාලි දිගල කලවම් කරලා ගත්තා කමන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අවසේ අදහසේ නැවලන් ඉච්චරයි දහම් අදහසයි ඕන කරන්නේ කිවන්න අවබෝධය. ප්‍රඥා පහල කරන්නේ ඒකයි. වචන වලින් නෙමෙයි. වචෙන් සමන්ත අවබෝධ වෙන වචනේ ගන්න වෙන වලක් ගන්න නැතුව. ඒක ගත්තාම
පෙතරණේ තේරුම් ගන්න පුළුවා. 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 පෙතරණේ තේරුම් ගන්න පුළුවා.